හරි අපි දැන් පාඩම පටන් ගමු. කුලක. කුලකයක් කියන්නේ මොකද්ද කියලා ඔන්න මම මෙතනදී සඳහන් කරලා තියෙනවා. කුලකයක් කියලා කියන්නේ මම මේ විදිහට උදාහරණයක් කියලා කියන්නම්. අපි හිතමු මිශ්‍ර පාසලක් කියලා. ගැහැණු පිරිමි දෙගොල්ලම ඉන්නවා. ගැහැණු කියලා කියන්නේ එක කුලකයක්, පිරිමි කියලා කියන්නේ එක කුලකයක්. ඔන්න ඒ වගේ එකකට එකක් වෙනස් වර්ග දෙකක් තියෙනකොට අපි ඒකට කුලකයක් කියලා කියනවා. එතකොට කුලක වල තියෙන වැදගත්කම මොකක්ද කියලා සහ කුලක පාඩම ඉගෙන ගත්තට පස්සේ ඔයාලට පුළුවන් වෙන්නේ මොනවද කියලා මම මෙතනදී පෙන්නලා තියෙනවා. පළවෙනි එක තමයි කුලකයක් විස්තර කළ හැකි ක්‍රම අඳුන ගන්න පුළුවන්. ඒක මම තව චුට්ටකින් කියන්නම්. ඊට පස්සේ කුලක වෙන් රූප සටහනක පෙන්වන්න පුළුවන් වෙන්න ඕන, අඳුර කරන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ වෙන් රූප ආශ්‍රිතව ඔයාලට ප්‍රායෝගික ගැටලු විසඳන්න පුළුවන් වෙන්න ඕන අද වීඩියෝ එක අවසන් වෙනකොට. එතකොට ඔය ටික තමයි කුලක පාඩමෙන් පේපර් එක හදන සර්ලා මැඩම්ලා ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ එක්සෑම් එකේදී. එතකොට කුලක පාඩමට අදාළව වෙන් රූප සටහන් තියෙනවා කියලා කිව්වනේ. ඒක තමයි පල්ලෙහා රූප සටහනේ පෙන්වන්නේ. ගැහණු ළමයි ඉන්නවා, පිරිමි ළමයි ඉන්නවා, මික්ස් වෙලා තියෙනවා. ඔය විදිහට ලස්සන කාටුන් රූපයක් තියෙනවා බලා ගන්න පුළුවන් මේ පල්ලෙහා. හරි. දැන් අපි මුලින්ම ගණිතයේ 10 වසර පාඩමේ 10 වසරේදී කුලකවලදී ඔයාලා දැනගන්න ඕන මොනවද කියලා මම කියලා දෙන්නම්. දැන් මුලින්ම අපි දැනගන්න ඕන කුලක අංකණය කරන ක්‍රම මොනවාද, කොහොමද කුලකයක් අංකණය කරන්න කියලා. කුලක අංකණය කරන්න ප්‍රධානම ක්‍රම හතරක් තියෙනවා. පළවෙනි එක තමයි වචනයෙන් විස්තර කිරීමක් විදිහට අපට කුලකයක් පෙන්වන්න පුළුවන්. දෙවෙනි එක තමයි අවයව ලයිස්තුගත කිරීමක් විදිහට පෙන්වන්න පුළුවන්. තුන්වෙනි එක තමයි වෙන් රූප සටහනක් විදිහටත් කුලකයක් පෙන්වන්න පුළුවන්. ඊළඟට හතරවෙනි එක මම තව චුට්ටකින් කියන්නම්. දැන් පළවෙනි තුන ගැන මම විස්තරාත්මකව කියලා දෙන්නම්. කොහොමද මේ කුලකයක් මේ එක එක ආකාරවලදී පෙන්눔 කරන්න කියලා. පළවෙනි එක තමයි මම උදාහරණයක් අරන්ම පෙන්වන්නම්. ඒ අනු 1ත් 10ත් අතර තුනෙහි ගුණාකාර කුලකේ නම්. ඒ කියලා කැපිටල් A කියලා ඔන්න කුලකයක් තියෙනලු. කැපිටල් අකුරු වලින් තමයි කුලක නම් කරන්නේ. ඒකත් මතක තියාගන්න. එතකොට කැපිටල් A කියලා කුලකයක් තියෙනවා 1ත් 10ත් අතර තුනේ ගුණාකාර. හරිද? එතකොට මේ ඉහත ආකාරය අනුව දැක්වුවොත් මෙසේ. ඒ කියන්නේ මෙන්න මේ පල්ලෙහාම මම දක්වලා තියෙනවා 1ත් 10ත් අතර තුනේ ගුණාකාර පෙන්වන්න පුළුවන් ආකාර තුන. පළවෙනි එක තමයි වචනයෙන් විස්තර කිරීමක් විදිහට පෙන්වන්න පුළුවන්. වචනයෙන් විස්තර කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. කැපිටල් A සමානයි සංගල වරහන් දාන්න ඕන අනිවාර්යයෙන්ම. ඊට පස්සේ මම වචනයෙන් ලියනවා 1ත් 10ත් අතර තුනේ ගුණාකාර. ඔකට කියනවා වචනයෙන් විස්තර කරනවා කියලා. හරිම ලේසි. අපිට තීරණ සිංහල භාෂාවෙන්ම ලියලා දානවා. හැබැයි සංගල වරහන් දාන්න ඕන, අමතක කරන්න බෑ. මම මෙතනදිම කියන්නම් කුලකයක් ලියනකොට අනිවාර්යයෙන්ම කැපිටල් ඉංග්‍රීසි හොඩි අකුරක් විය යුතුමයි. ඊළඟට සමාන ලකුණ යෙදිය යුතුමයි. ඊළඟට සංගල වරහන යෙදිය යුතුමයි. ඔය කියන ලක්ෂණ තියෙන්න ඕන කුලකයක් පේපර් එකේ හරි කොහේ හරි ලියනකොට. ඒක හොඳට මතක තියාගන්න. පළවෙනි එක තමයි ඔන්න වචනින් විස්තර කරන්න දැන් අපට පුළුවන්. දෙවෙනි එක තමයි අවයව ලයිස්තුගත කරන්න පුළුවන්. අවයව කියන්නේ මොනවද? ඒ කියන්නේ මේ 1ත් 10ත් අතර තුනේ ගුණාකාර මොනවද? 3 6 9 මේවට කියනවා අවයව කියලා. ඒ කියන්නේ එක එකේ තියෙන දේවල් වලට කියනවා අපි අවයව කියලා. අවයව ටික මෙන්න මේ විදිහට ලයිස්තුගත කිරීමක් කරන්න පුළුවන්. 3, 6, 9 කියලා. මේකට කියනවා අවයව ලයිස්තුගත කරනවා කියලා. හරි. දැන් මොන අපිට දෙවන ආකාරයටත් පුළුවන්. තුන්වෙනි ආකාරයට හරිම ලේසි. ගොඩක් අය කැමති මේකට. මොකද්ද? වෙන් රූප සටහනකින් පෙන්වන්න පුළුවන් අදාළ කුලකේ. රවුමක් ඇඳලා මේ විදිහට අවයව ටික ඒ රවුම ඇතුළට දානවා. ඒකට කියනවා වෙන් රූප සටහනකින් කුලකයක් නිරූපණය කරනවා කියලා. හැබැයි හොඳට මතක තියාගන්න අපි මේ විදිහට රවුමකින් පෙන්නකොට ඒ අදාළ රවුම මොකද්ද කියලා ඊතලයක් ගහලා පෙන්වන්න ඕන. ඒක ගොඩක් අය අමතක කරනවා. කැපිටල් A නේ දැන් කුලකය. එතකොට A ඊතලයක් ගහලා මෙන්න මේ විදිහට වෙන් රූපයකින් පෙන්වන්න අපට පුළුවන් වෙන්න ඕන. දැන් මෙන්න මේ ක්‍රම තුන දැන් අපි දන්න නිසා අවසාන ක්‍රමයට යමු. කුලකයක් අංකණය කරන්න පුළුවන් අවසාන ක්‍රමය. ඒ තමයි කුලක ජනන ස්වරූපේ. මෙන්න මේ විදිහට මම වගුවක් ගහලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. මේකට කියනවා කුලක ජනන ස්වරූපේ. මම තාම කිව්වේ නැහැ මොකද්ද ජනන ස්වරූපේ කියලා. මේ වගුවේ දකුණු අත පැත්තේ තියෙන පොඩ්ඩක් අමතක කරන්න. මේ වම් අත පැත්ත දිහා බලන්න. ඔන්න කුලකයේ තියෙනවා. මේ තියෙන්නේ මොකද්ද? වචනයෙන් විස්තර කිරීමක් විදිහට. මම කියපු පළවෙනි ආකාරය. දෙවෙනි එක මොකද්ද? අවයව ලයිස්තුගත කිරීමක් විදිහට. මම කියපු දෙවෙනි එක. තුන්වෙනි එක තමයි වෙන් රූපයක් විදිහට. මම කියපු තුන්වෙනි එක. හරිද? දැන් මෙන්න මේ වචනේ විස්තර කරන එක ඊළඟට අවයව විදියට ලියන එක ඊළඟට මේ වෙන් රූපයක් විදියට ලියන කුලකය අපට පුළුවන් වෙන්න ඕන මෙන්න මේ දකුණු අත පැත්තේ තියෙන කුලක ජනන ස්වරූපයෙන් ලියන්න. කුලක ජනන ස්වරූපය කියන්නේ මොකක්ද කියලා මම කියන්න. කුලකයක් ලියන්න පුළුවන් ගණිතමය ප්‍රකාශනයක් විදියට. ඒක අපි කියනවා කුලක ජනන ස්වරූපය කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ වගුව දිහා බැලුවම වගුවේ වම් අත පැත්තේ තියෙන ඒවා හැමෝටම තේරුම් ගන්න පුළුවන්. ඔයාලට තේරෙනවනේ 10ට අඩු ධන නිකිල සංඛ්‍යා. මෙන්න මේවා තමයි ඒ සංඛ්‍යා. මේවා රවුමකට දාලා ලියනවා. හැමෝටම බැලුවටම තේරෙනවනේ. හැබැයි මේ වම් අත පැත්තේ තියෙන ටික තේරුණාට දකුණු අත පැත්තේ තියෙන ජනන ස්වරූපය හැමෝටම තේරුම් ගන්න බෑ. ඒක තනිකර ගණිතයේ විතරයි. ඒ කියන්නේ 10 වසර සහ 11 වසර ඉගෙන ගන්න අයට විතරයි මේ ජනන ස්වරූපය කියන එක තේරුම් ගන්න පුළුවන්. දැන් ඔයා ජනන ස්වරූපය දන්නවනම් පොඩ්ඩක් දන්නේ නැහැ කියලා හිතන්න. දන්නේ නැත්නම් ඒක හොඳයි. හරිද? මම කියලා දෙන්නම් මොකද්ද මේ ජනන ස්වරූපය කොහොමද ඒක ලියන්නේ කියලා. ජනන ස්වරූපය ලියන්නේ මෙන්න මේ විදියට. කැපිටල් A කියන්නේ මොකද්ද? කුලකයනේ. ඒක සමානයි සංගල වරහන් ඔන්න දෙපැත්තෙන් දාලා තියෙනවා. ඊට පස්සේ මේක ලියන ක්‍රමයක් තියෙනවා. මේක කටපාඩම් කරගන්න ඕන නැහැ. ටික වෙලාවක් ප්‍රැක්ටිස් කරනකොට ඔයාලට මේක පුළුවන් වෙනවා. මුලින්ම ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් ලකුණක් මම මේ විදිහට ලියනවා. මම x ගත්තා. x y z a b c d ඕන එකක් ගන්න පුළුවන්. හැබැයි සිම්පල් වෙන්න ඕන. ඒ අකුර මෙතනින් ලියලා ඩොට් දෙකක් දානවා. ඩොට් දෙකක් තියලා මේකේ තේරුම තමයි දැන් 10ට අඩු ධන නිකිල සංඛ්‍යා ටික තමයි මේ x කියලා කියන්නේ. 10ට අඩු ධන නිකිල සංඛ්‍යා ටික තමයි මේ x කියලා කියන්නේ. අපි ගණිතයෙන් එහෙම කියනවා. ඊට පස්සේ ඩොට් දෙක දාලා ඉවර වෙලා දැන් අපි විස්තර කරන්න ඕන මොකද්ද මේ x කියලා ගණිතයෙන් හැමෝටම තේරෙන විදිහට. හරිද? දැන් x කියන එක්කිනා උපකුලකයක් වෙන. උපකුලකය කියන්නේ මෙන්න මේ ලකුණෙන් තමයි උපකුලකය කියන එක්කිනා පෙන්නුම් කරන්නේ. උපකුලකයක් වෙනවා කාගේද? z ධන. z කියලා කියන්නේ නිකිල. ධන ලකුණක් දානවා උඩින්. ඒකට හේතුව ධන නිකිල නිසා. මෙතන තියෙන්නේ ධන නිකිලනේ. z කියලා කියන්නේ නිකිල. නිකිල කියලා කියන්නේ ගණන සංඛ්‍යාව වගේ තමයි. 1 2 3 4 5 6 7 8 9 10. ඔය ටිකනේ. එතකොට ගණන සංඛ්‍යානේ. එතකොට z කියලා දාලා තිනවා. z ධන කියලා කියන්නේ ධන නිකිල කියන්න තමයි එහෙම දාලා තියෙන්නේ. right. දැන් අපි x කියලා එක්කෙනෙක් තමයි පෙන්නුවේ ඩොට් දෙකක් දාලා x කියන එක්කෙනා උපකුලකයක් වෙනවා z ගේ. z ධනගේ. ඊට පස්සේ ඊළඟට අපි දෙන්න ඕනේ පරාසය මොකද්ද කියලා. පරාසය මොකද්ද? 10ට අඩු වෙන්න එපා. 10ට අඩු වෙන්න ඕන ධන නිකිල. ධන නිකිල කියන්නේ ඍණ වෙන්න බෑනේ. ඒ කියන්නේ බිඳුවට වඩා වැඩි වෙන්න ඕන 10ට වඩා අඩු වෙන්න ඕන. ඊට පස්සේ මම අසමානතාවයක් විදිහට ලියන්න ඕන අදාළ පරාසය. ඒක තමයි මේ ලියලා තියෙන්නේ x කියන එක කෙනා බිඳුවට වඩා විශාලයි හැබැයි 10ට වඩා අඩුයි. අසමානතා පාඩම මම ඔයාලට කලින් YouTube එක හරහා කියලා දීලා තියෙන නිසා මම හිතනවා අසමානතා පුළුවන් කියලා. මේ අසමානතා ලකුණ මම පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ කට ඇරලා තියෙන පැත්ත තමයි ලොකු. කට වැහිලා තියෙන පැත්ත චූටි. එතකොට කට ඇරලා තියෙන්නේ x පැත්තටනේ. එහෙනම් බිඳුවට වඩා x කියන එක නා ලොකු එක්කෙනා. හැබැයි මෙන්න මේ අසමානතා ලකුණ දිහා බැලුවම 10ට වඩා x කියන එක නා චූටි. ඒක තමයි මේ තියෙන්නේ. එතකොට අවසානට මේ දෙකම අසමානතා දෙකම එකපාර අපි හිතුවොත් බිඳුවට වඩා වැඩිලු x කියන එක නා 10ට වඩා අඩුලු x කියන එක නා. එහෙනම් බිඳුවත් 10ත් අතර තමයි මේ x කෙනෙක් කෙනා ඉන්න ඕන. එතකොට ඒකම තමයි මේ වම් අත පැත්තේ ලියලා තියෙන්නේ. 10ට වඩා අඩු. හැබැයි ධන නිකිල සංඛ්‍යා. ඕක තමයි මේ අපි ජනන ස්වරූපයෙන් මේ පැත්තේ ලියලා තියෙන්නේ. මේ පල්ලෙහාන් තියෙන එක පොඩ්ඩක් අමතක කරන්න. ඒක එච්චර වැදගත් කමක් නැහැ. මේ උඩින් තියෙන ආකාරය විතරක් අපි බලමු. ඒකම තමයි මේ යටින් ලියලා තියෙන්නේ. මේ කැමැති ආකාරය පාවිච්චි කරන්න පුළුවන්. මම කැමැති මේ උඩින් තියෙන ආකාරය පාවිච්චි කරනවට. හරි. ඔන්න මම ඒක කියලා දුන්නා. මම ආයෙත් ඔන්න දෙවෙනි උදාහරණයක් තරම් ජනන ස්වරූපය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා දෙන්න. දැන් B කියලා කුලකයක් තියෙනවා. බලන්න B කියලා කුලකයක් තියෙනවා. මේ කුලකය 16, 25, 36, 49 කියලා තියෙනවා. දැන් මේක අපි දැන් ලියන්න හදනවා ජනන ස්වරූපේ. කොහොමද ලියන්නේ? මේ කුලකයේ කැපිටල් B එහෙනම් මේක කැපිටල් B ඊළඟට සමානයි ඊළඟට සංගල වරහන් දානවා මෙන්න මේ විදිහට දෙපැත්තෙන්න. ඊට පස්සේ ඉංග්‍රීසි හොඩියේ සිම්පල් අකුර. මෙතන මම x ම ගත්තට ඔයාලට y ගන්න පුළුවන්. හැබැයි මෙතන y ගත්තොත් ඊළඟට y තමයි විස්තර කරන්න ඕන. ඩොට් දෙකෙන් පස්සේ. මෙතන x නේ තියෙන්නේ. x කියලා ලියලා ඩොට් දෙකක් ලියනවා. මේක කටපාඩම් කරගන්නව නම් ප්‍රශ්නයක් නැහැ. හිතලා ගන්නව නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. x කියලා ලියලා ඩොට් දෙකක් දානවා. ඊට පස්සේ x කවුද කියලා විස්තර කරන්න ඕනේ. x කවුද කියලා දන්නේ නැහැනේ. අපි x කියලා ලියලා ඩොට් දෙකක් දානවා. ඊට පස්සේ x කවුද කියලා ඩොට් දෙකෙන් පස්සේ තමයි විස්තර කරන්නේ. x පූර්ණ වර්ගයකි. ඇත්තද? බලන්න මේ x කියන්නේ පූර්ණ වර්ගයක්ද? ඔව්නේ. 4 වර්ගය 16යි. 5 වර්ගය ඒ කියන්නේ 5 වරක් 5 25යි. 6 වරක් 6 36යි. 7 වරක් 7 49යි. එතකොට මේ තියෙන්නේ මොනවාද? පූර්ණ වර්ග සංඛ්‍යා. එනිසා මට කියන්න පුළුවන් පූර්ණ වර්ගයක් කියලා. මේ x කියන්නේ කවුද? පූර්ණ වර්ගයක්. එතකොට ඊළඟට මම මෙතෙන්ද ලියන්න ඕන ඒකිනුත් පස්සේ පරාසය. ඇයි මේ පරාසය කියන්නේ? පරාසයක් ලිව්වේ නැත්නම් x කියන්නේ පූර්ණ වර්ගයක් ලුනේ. එතකොට මට ලියන්න පුළුවන් 4 වර්ගය නම් 16යි. හරිද? මෙතන ලියලා තියෙනවා. 5 වර්ගය 25යි. 6 වර්ගය 36යි. 7 වර්ගය 49යි. 8 වර්ගය 64යි. ඒකත් මෙතෙන්ටයි තියෙන්නේ. ප්‍රශ්නයක් නේද? ඔව් 64 මේ b කියන කුලකයට අයිති නැහැ. ඒක නිසා අපි අනිවාර්යෙන්ම x කියන්නේ පූර්ණ වර්ගයක් කියලා ලියලා ඊට පස්සේ මෙතන කමාවක් එන්න ඕන ඩොට් එකක් නෙවෙයි කමාවක් දාලා ලියන්න ඕන අදාළ පරාසය මොකක්ද කියලා. මේ x ට යන්න පුළුවන් පරාසය 16 ඉඳලා 49ටනේ. 16ත් අයිති නිසා මෙතන සමානතාවයක් එනවා. අසමානතාවයත් එක්ක ඉරක් යනවා යටින්. මෙතනදී 49ත් අයිති නිසා ඒකට යටින් සමානතාවයකුත් එනවා. මෙන්න මේ විදිහට පරාසයක් ලියන්න ඕන. දැන් මම හිතනවා ඔයාලට හොඳටම තේරුම් යන්නේ නැති කියලා. තවත් එක උදාහරණයක් තියෙනවා. වෙන් රූපයක් කොහොමද ජනන ස්වරූපයක් බවට පරිවර්තනය කරන්නේ? right. ඒකත් අර විදිහටම තමයි මේ විදිහට තියෙනවා අවයවයන් ටික. capital C නේ දැන් කුලකේ. ඔන්න මම මෙතන capital C සමානයි සංගල වරහන් දෙක දෙපැත්තෙන් දැම්මා. සංගල වරහන් දෙක දෙපැත්තෙන් දාලා ඊට පස්සේ මම ලියනවා මේ විදිහට. මම මෙතන එක පැහැදිලි කරනවා. මට මේ යට එක මම එච්චර කැමති නැහැ ඇත්තටම. ඒක නිසා මම ඔයාලට කියලා දෙන්නෙත් නැහැ. ඒක ඕනේ නැහනේ. එකක් ඉගෙන ගත්තම හැටි හොඳටම ඇති. x ඩොට් දෙකක් දාලා x කියන්නේ කවුද කියලා විස්තර කරනවා. x කියන්නේ කවුද? බලමු දැන් x කියන්නේ කවුද? ඍණ 2 තියෙනවා, ඍණ 1 තියෙනවා, බිඳුව තියෙනවා, 1 2 3 තියෙනවා. වාව්. ඍණ ගණනක් තියෙනවා, බිඳුවක් තියෙනවා, ධන ගණනක් තියෙනවා. ඒ කියන්නේ මොනවද? ගණින සංඛ්‍යා. ඒ කියන්නේ අපි ඔකට කියනවා නිකිල කියලා. එතකොට නිකිල මම කලින් කිව්වා නිකිල පෙන්වන්නේ ගණිතමය ප්‍රකාශන ගණිතමය සංකේතය මොකද්ද? ඉස. ඉස නෙවෙයි මේ ඉස වගේ ඉස ලියලා මේ තව ඉරක් ගන්න ඇලෙට. එතකොට x කියන එක වෙන උපකුලකයක් වෙනවා කාගේද? නිකිල වල. ඊට පස්සේ මම කිව්වා කමාවක් දාලා පරාසය ලියන්න ඕන. පරාසය මොකද්ද? අඩු මගේ ඍණ 2 වැඩිම එක්කෙනා කවුද? ලොක්කා. ලොක්කා 3. එහෙනම් ඍණ 2ට වඩා විශාලයි හෝ සමානයි x කුඩා හෝ සමානයි 3. ඍණ 2ත් ධන 3ත් අතර තමයි දැන් මේ x ඉන්නේ. ඒක නිසා පරාසය ලියනවා කමාවක් දාලා. right. දැන් මම හිතනවා ජනන ස්වරූපය භාවිතා කරලා ලියන්න පුළුවන් කියලා හැමෝටම. මේ අවුරුද්ද ජනන ස්වරූපයෙන් ප්‍රශ්නයක් එන්න පුළුවන්. හරිද? ඒක නිසා හොඳට මතක තියාගන්න මේ අවුරුද්ද ප්‍රශ්නයක් එන්න පුළුවන්. කිරි ප්‍රශ්නයක් හෝ රචනා ප්‍රශ්න ලොයෙත් එනවා. ඒක නිසා මේ අනිවාර්යෙන් හොඳට මතක තියාගන්න මේ වගේ ජනන ස්වරූපයේ ආශ්‍රිතව කොහොමද ලියන්නේ කියලා. right මම ආයෙත් සරලව කියන්න මුලින්ම ඉංග්‍රීසි වලදී කැපිටල් නෙවෙයි සිම්පල් ලකුණක් ලියනවා ඩොට් දෙකක් දානවා ලියපු සිම්පල් ලෙටර් එක නැත්නම් සංකේතේ අපි විස්තර කිරීමක් කරනවා විස්තර කරලා කමාවක් දාලා පරාසය ලියනවා අවසානට තමයි පරාසය ලියන්නේ හරි දැන් මම ඇත්තටම කියන්නම් මේ ඇයි මේ ජනන ස්වරූපය ආවේ කියලා දැන් හොඳට බලන්න මෙන්න මේ අවයව ලයිස්ට්ුවක් ගත කරන එක right හැමෝටම තේරෙනවානේ ඒ කියන්නේ ඔයා හිතන්නේ ඔයා සිංහලනේ හිතන්න ඇමරිකාවේ කෙනෙක් ඉන්නවා. ඇමරිකාවේ කෙනෙක්ට මේක දිහා බැලුවොත් තේරෙනවනේ. මේක දිහා බැලුවත් තේරෙනවා. මොකද සිංහල භාෂාව වචනයක් නෑනේ. හැබැයි මේක දිහා බලන්න. මේක දිහා බැලුවොත් මෙතන තියෙන සිංහලනේ. එතකොට හැමෝටම තේරුම් ගන්න බෑනේ. එතකොට හැමෝටම තේරෙනවා ගණිතය. අයින්ස්ටයින්ටත් ඊට පස්සේ පයිතගොරස්ටත් ඔයාටත් මටත් ඔයාලගේ පේපර් එක හදන සර්ටත් ඉස්කෝලේ ඉන්න සර්ටත් මැඩම්ටත් හැමෝටම තේරෙනවා මෙන්න මේ ජනන ස්වරූපයෙන් ලිව්වන් පස්සේ බලන්න. එක සිංහල වචනයක්වත් තියනවද? නැහැ. ඒ සමානයි සංගල වරහන් x x කියන එක ගැන විස්තර කරලා තිනවා ධන නිකිල වෙනුවට මෙන්න මේ සංකේතය දාලා තිනවා. එතකොට නිකිල කියලා ලිව්වොත් ඉතින් ලංකාවේ සර්ල පේපර් එක බලන නිසා ඔයාගේ තර්කය හරිය ඉතින් දෙන්න ඕන. ඉතින් අපි ගණිතයට ලියන්න සම්මත ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමයට පාවිච්චි ක්‍රමයට ලකුණු දෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒක නිසා ඔයාගේ තර්කය හරිය මේ විදිහට තමයි අපි ලියන්නේ. මොකද සංකේත. ඒ කියන්නේ මේක සම්මතයක්. සම්මතයක් කින් අපි සාමාන්‍යයෙන් බැහැර වෙලා යන්නේ නැහනේ සංවේදයට ලකුණු දෙනවා නම් ඒ ලකුණ අපිට නැති වෙනවනේ ඒක නිසා හොඳට මතක තියාගන්න නිකිල කියලා ලියන්න නැතුව මෙන්න මේ සංකේතයට හුරු වෙන්න තාත්වික සංඛ්‍යා කියලා පාඩමක් තිබුණා මතක ඇති 11 වසරේ පළවෙනි පාඩම ඉතින් ඒක මතක නැත්නම් මේ පාඩම බලලා තේරුම් ගන්න පුළුවන්. දැන් අපි යමු ඊළඟට දැනගන්න ඕනේ මොකක්ද කියලා බලන්න. දැන් අපි යනවා කුලක දෙකක අවයව අතර සම්බන්ධතාව. 10 වසරේ ඔයාලට මේව මතක ඇති හොඳටම. 10 වසරේ තිබුණේ රවුන්ඩ් එකක්. එතකොට කෙනෙක් තර්ක කරනවා ඇති කෙනෙක් හිතනවා ඇති මේ 11 වසරේ කුලක පාඩම මට කරලා නැහැ නේද. හැබැයි බය වෙන්න එපා. මේ අවුරුද්දේ කුලක වලට රවුන්ඩ් තුනක් එන්නේ නැහැ කියලා කියන්නේ නැහැ. මම ඉස්සෙල්ලා කියන්න 10 වසරේ කුලකයි 11 වසරේ කුලක අතර තියෙන වෙනස මොකක්ද කියලා. කුලක වල 100ට 95%ක්ම 10 වසරේ තමයි ඉගෙන ගන්න. ඉතින් 105 තමයි ඉගෙන ගන්න 11 වසරේදී. හරිද? කුලක 10 වසරේදී ඔක්කොම ඔයාලට කියලා දෙනවා. හරිද? ඒක නිසා දැන් කාටවත් බෑ අමතකුණා මේ මට කවර් වුණ නැහැ කියලා කියන්න බෑ. 10 වසර ටික අපිට කොහොමවත් අහුවෙලානේ තියෙන්නේ මේ වෙනකොට. හැබැයි මම දැන් උගන්වන්නේ 10 වසර. හරිද? මම දැන් කියන්නේ මොකක්ද මේ දෙක අතර තියෙන වෙනස කියලා. එතකොට 10 වසරේදී මෙන්න මේ වගේ රවුන්ඩ් දෙකයි තිබුණේ. හැබැයි 11 වසරට එනකොට තව රවුමක් එනවා. චුට්ටක් සංකීර්ණ වෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි ඔක්කොම බේසික් ටික, තියරි ටික, මූලික දැනුම ඔයාලට 10 වසරේදී දෙනවා සර්ලා මැඩම්ලා. ඒක නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අවුරුද්දේ එන රවුන්ඩ් දෙකක් හරි රවුන්ඩ් තුනක් හරි ඕනම එකකට ලකුණු 10ම ගන්න. මේ අද වීඩියෝ එක බලන අද ක්ලාස් එකට ජොයින් වෙන හැමෝම අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ කුලක ප්‍රශ්නේ නම් තෝරගන්න ඕන. මොකද කුලක කියන්නේ ලකුණු 10ක් බෝනස්. ඒ කියන්නේ මේ හරියම ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු 10ක්. ප්‍රැක්ටිස් කරන්න ඕනේ හැබැයි. ඒක නිසා ප්‍රැක්ටිස් කරමු අපි. එතකොට ලකුණු 10ම ගන්න පුළුවන්. හරි. දැන් මෙතන තියෙන්නේ රවුන්ඩ් දෙකයිනේ. රවුන්ඩ් තුනකට අපි ගානක දෙමු. දැන් මම කියලා දෙන්නම් රවුන්ඩ් දෙකක කුලක මේ අවයව අතර සම්බන්ධතාව. හරිද? මෙන්න මේ විදිහට wen රූප සටහනක් තියෙනවා. මේකට කියනවා wen රූපයක් කියලා. හරිද? wen රූපේ එක රවුමක් තියෙනවා. මේක කුලකයක්. ඒක කැපිටල් A කියලා තියෙනවා. B කියලා තවත් කුලකයක් තියෙනවා. දකුණු අත පැත්තෙන් බලා ගන්න පුළුවන්. එතකොට n1 කියලා කියන්නේ A ට විතරක් අයිති. n3 කියලා කියන්නේ B ට විතරක් අයිති. මොකද ඒවත් මේ කාටවත් නැහැ අයිති තනි අයිතිය එක්ක A ට එක්ක B ට. ඊළඟට මැද ඉන්නවා n2 කියලා එක්කෙනෙක්. n2 කියලා බලන්න. n2 කියන එක කියලා බැලුවොත් A ටත් B ට දෙන්නටම අයිතිනේ. එහෙනම් මේක පොදුයි. හරි. ඒකත් ඔළුවේ මතක තියාගෙන මෙන්න මේ සම්බන්ධතාවය මෙන්න මේ පහළ තියෙන සමීකරණයෙන් පෙන්වන්න කරන්න පුළුවන්. දැන් මෙන්න මේ සමීකරණය අපිට දාන්න පුළුවන් මෙන්න මේ කුලක දෙකක් සඳහා. මේක අපි 10 වසරේදී ඉගෙන ගන්නේ N A මේලේ B. මේලේ කියලා කියන්නේ ඔක්කොම අයිති කියන එක. මේලේ කියන එක නම් මම ඔය ක්ලාස් වලදී කියන්නේ කොහොමද නේද? මේලේ කියන්නේ මාලය. මාලය කියන්නේ මෙන්න මේ වගේ. අපි දන්නවා මාලයක් මේ වගේනේ. එතකොට මතක තියාගන්න මේක මාලය. එහෙනම් මේක මේලය. එතකොට මේ මේලේ කියලා කියන්නේ ඔක්කොම අයිති. ඔක්කොම අයිති. ඒ කියන්නේ n1, n2, n3 ඔක්කොම අයිති. ඒක තමයි මේකෙන් නිරූපණය කරන්නේ. ඒක සමානයි මේ n වලින් කියන්නේ අවයව ගණන. A මේලේ B ගේ අවයව ගණන සමානයි na. A ගේ තියෙන අවයව ගණන. A ගේ තියෙන අවයව ගණන මොනවාද? n1 ධන n2. මම නිකන් කියන්නේ. ඊළඟට මේ සමීකරණේ NB කියලා කියන්නේ B ගේ B කියන රවුමේ ඉන්න ඔක්කොම අවයව ගණනයි. හරිද? B කියන රවුමේ ඔක්කොම අවයව ගන්න මොනවාද? N2 එයාටත් අයිති වෙනවා. ඊට අමතරව ධන N3. ඒ ඔක්කොම එකතුව. right. ඊළඟට ඍණ N වාරයක් A ඡේදනයේ B. ඡේදනය කියන්නේ මේක. මෙහෙම තියෙන එක මාලය මේලය නම් මාලය කියලා කියනවා මේක මේලය. මේලය නම් අනිත් පැත්තට තියෙන එක ඡේදනය. එකක් මතක තියාගත්තන් පස්සේ ලේසියි. හොඳද? එතකොට අපි මේක මතක තියාගන්න ඕනේ අනිත් එක මතක තියාගත්තට පස්සේ මේක ඡේදනය කියලා දානවා. ඡේදනය කියන්නේ මොකද්ද? ඡේදනය වෙනවා කියන්නේ එකක් මතින් එකක් යනවා. බලන්න n2 කියලා කියන්නේ n2 කියලා කියන අවයව ගණන එක රවුමක් මතින් තවත් රවුමක් ගිහිල්ලා. හරිද? හරි. එතකොට n2 කියලා කියන්නේ දෙකටම පොදු කියන එක. ඒක තමයි මෙතනදී na ඡේදනයේ b කියලා තියෙන්නේ. එතකොට මෙන්න මේ සමීකරණයත් හොඳට මතක තියාගන්න. මේ සමීකරණයෙන් අපිට නිතරම ගණන් එනවා විභාගෙදී. කෙටි ප්‍රශ්න සාමාන්‍යයෙන් නිතරම වගේ එනවා මෙන්න මේක පාවිච්චි කරලා හදන්න. ඒ විතරක් නෙවෙයි රචනා ප්‍රශ්න වලදී සමහර අවුරුදු වල අහලා තියෙනවා. ඒක නිසා මතක තියාගන්න මේක විත්තියේ ගහලා අලව ගත්තත් ප්‍රශ්නයක් නෑ. NH A මේලේ B සමානයි NA ධන NB ඍණ මෙතන ඍණ හොඳට මතක තියාගන්න ඍණ NA ඡේදනය B. හරි. දැන් ඕක දිහා බලාගෙනම දැන් මම ඊළඟ ස්ලයිඩ් එකට යනවා. ඒකෙදි තියෙන ප්‍රශ්නේ තමයි මොකක්ද දන්නවද? දැන් මේ රවුන්ඩ් එක එකක් මතින් එකක් ගිහිල්ලානේ තිබුණේ. දැන් මම මේ රවුන්ඩ් එක වෙන් කරනවා. අනේ අසරණ දෙන්න අපි හිතමු මේක අම්මයි තාත්තයි කියලා. ඔන්න ඔය දෙන්න දුරස් කරනවා. හරිද? දැන් මේ දෙන්න දුරස් කරාට පස්සේ මෙන්න මේ සමීකරණේ වෙනසක් වෙනවද නැද්ද මට පොඩ්ඩක් හිතලා කියන්න ඕනේ නැහැ හිතන්න කියන්න ඕනේ නැහැ හිතන්න මේ රවුන්ඩ් එක පොඩ්ඩක් දුරස් කරනවා එතකොට දෙන්න දැන් ඡේදනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ මම අහන ප්‍රශ්නේ තමයි මෙන්න මේ සමීකරණේ වෙනසකට ලක් වෙනවද නැද්ද හරි වෙනසකට ලක් වෙනවා ඇයි ඒ මෙන්න මේ අවසාන කැලේ එන්නේ නැහැ දැන් අවසාන කැලේ කියන්නේ මොකද්ද n වලින් නිරූපණය කරන්න මෙතන සිම්පල් n ගෙන් නිරූපණය කරන්න අවයව ගණන මොන අවයව ගණනද මේ දෙන්න ඡේදනය වෙන අවයව ගණන ඡේදනය වෙන අවයව ගණන තමයි දැන් මේ අවසාන අඩු කරන කැලෙන් කියන්නේ හැබැයි දැන් දෙන්න දුරස් කරාට පස්සේ රවුන්ඩ් එක මෙහෙම දෙපැත්තේ තියෙනවා දැන් ඡේදනයක් තියනවද ඡේදනයක් නැහැ එහෙනම් මෙන්න මේ අවසාන පදය මොන වෙන්න ඕන අවසාන පදේ බිඳුවක් වෙන්න ඕන දැන් තේරෙනවද රයිට් ඒක තමයි මම මෙන්න මේ විදිහට මේ ස්ලයිඩ් එකේ පෙන්නලා තියෙන්නේ රවුන්ඩ් එකක් තියෙනවා දෙන්න ඡේදනය වෙන්නේ එකක් උඩින් එකක් යන්නේ නැහැ. එතකොට අර කියපු සමීකරණය මෙන්න මෙතනට මේ යටින්ම තියෙන සමීකරණය දක්වා දැන් ලස්සන පොඩි හරිම කියුට් සමීකරණයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මේක මතක තියාගන්න එපා. කලින් සමීකරණය මතක තියාගන්න. ඒකේ එක අවස්ථාවක් තමයි මේක. එක අවස්ථාවක්. ඒ කියන්නේ මේ දෙන්න දැන් දුරස් වෙලා ඉන්නේ. එතකොට තමයි මෙන්න මේ සමීකරණය මේ සමීකරණය දක්වා පරිවර්තනය වෙලා තියෙන්නේ. ඒ නිසා එහෙම කරන්න පුළුවන් කියලා මතක තියාගන්න. මේක මතක තියාගන්න අවශ්‍ය නැහැ. කලින් එක මතක තියාගත්තම හොඳටම ඇති. රයිට්. දැන් ওই ටික තමයි 10 වසරේදී ඔයාලට උගන්වන්න දීලා තියෙන මූලික දැනුම් සම්භාරය වෙන්නේ. එතකොට දැනුම් මෙච්චරයි කියලා කියන්නේ මම කියන්නේ 11 වසරේදී අලුතින් දේවල් ඉගෙන ගන්න නැහැ කියලා. එතකොට මේ ටික තමයි කුලකවලදී ඔයාලා දැනගත යුතු දැනුම ටික වෙන්නේ. හරි. දැන් ඊළඟට අපි සාකච්ඡා කරන ප්‍රශ්න. රයිට්. මම ගාන කියවන්නම් දැන් ඔයාලා වෙනුවෙන් උදෑසන ආහාර ගැනීම සඳහා අවන්හලකට පැමිණි 55 දෙනෙක් අතරින් ඇතමෙක් පාන් අනුභව කළ අතර සමහරුන් තේ පානය කළහ. මෙම පිරිසෙන් පාන් අනුභව කළ මුළු සංඛ්‍යාව 35ක්ද තේ පානය කළ මුළු සංඛ්‍යාව 26ක්ද පාන් හෝ තේ හෝ නොගත් සංඛ්‍යාව 2ක් වේ කියලා ඔන්න දත්ත ටික අපිට දීලා තියෙනවා. ওই විදිහට තමයි සාමාන්‍ය පෙළ ගණනක් එන්නේ. ඊළඟට රූප සටහන දීලා තියෙනවා. ඒක මම කියවනේ මෙන්න මේ වෙන් රූප සටහන මේ විදිහට යාලා නම් කරලම දීලා තියෙනවා. එතකොට අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ගානේදී නම්. ප්‍රශ්න අංක 1න් අහනවා ඉහත අසම්පූර්ණ වෙන් රූප සටහන පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන දී ඇති තොරතුරු ඇතුළත් කරමින් සම්පූර්ණ කරන්න. හරි. දැන් මේකේ දීලා තියෙන දත්ත ටික මුලින්ම අපි මේ වෙන් රූප සටහනට දාගන්න ඕන. ඊට කලින් වෙන් රූප සටහන අපේ පිළිතුරු පත්‍රයේ ඇඳ ගන්න ඕන. ගොඩක් නංගිලා මල්ලිලා කරන වැරද්දක් තමයි වෙන් රූප සටහන පිළිතුරු පත්‍රයේ ඇඳ ගන්නකොට වෙන් රූප සටහන පිළිතුරු පත්‍රය ඇඳ ගන්නවා. හැබැයි මෙන්න මේ 55 වගේ මේක මෙතන තියෙන 55 විතරයිනේ. 55 ඊළඟට මේ තැන් වල දීලා තිබුණොත් ඉලක්කම් ওই ටික කොපි කරගන්න අමතක වෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න වෙන් රූප සටහන පිළිතුරු පත්‍රයේ ඇඳ ගන්නකොට මේ නම්බර්ස් ඊළඟට මේ ලියලා තියෙන පාන් අනුභව කරන තේ අනුභව කරන කියන ඔක්කොමත් එක්කම තමයි පිළිතුරු පත්‍රයේ ඒ විදිහටම ඇඳ ගන්න ඕන. මේ වගේ අර මේ දිගපළල ඒව අදාළ නැහැ. රවුම් කවකටු තියලා අඳින්න අවශ්‍ය නැහැ. ඔයාලට කැමති විදිහට මේ විදිහට රවුමක් ඇඳලා කොටුවක් ගන්න පුළුවන්. මොකද ඒවට ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒකත් මතක තියාගන්න. සමහර අය මම දැකලා තියෙනවා මේවා අඩි රූලක් භාවිතා කරලා කරනවා. එතකොට එහෙම අවශ්‍ය නැහැ. මොකද මේ මේවට ලකුණු හම්බ වෙන්නේ මේ වගේ ලියන දේවල් වලට ඒ ඇරෙන්න පිරිසුදු බවට කුලක පාඩමේදීන් කුලක ප්‍රශ්නවලදී ලකුණු ලැබෙන්නේ නැහැ අමතරව පිරිසිදුව ලියන්න පුළුවන් නම් හොඳයි හැබැයි පිරිසිදුව ලිව්ව කියලා ලකුණු වැඩි වෙන්නේ නැහැ හරි දැන් මේකේ දීලා තියෙන දත්ත ටික මම වෙන් රූප සටහනට දාගන්න තමයි යන්නේ දැන් මේ අසම්පූර්ණ වෙන් රූප සටහන මම දැන් සම්පූර්ණ කරනවා අවන්හලකට පැමිණි 55 දෙනෙක් එතකොට මේ සම්පූර්ණ කතාව ගොඩ නැගෙන්නේ කී දෙනෙක් මතද 55 දෙනෙක් මත. ඒකට අපි කියනවා ਸਰවත්‍ර කුලකය කියලා. ਸਰවත්‍ර කියන්නේ හැම පොදු. ඒ කියන්නේ මුළු ඔක්කොම අවයව සියල්ලම මොන කුලකයේද අදාළ නැහැ අවයව ඔක්කොම තමයි 55 කියලා කියන්නේ. ඒකට අපි කියනවා ਸਰවත්‍ර කුලකය. ඒක තමයි මේ කොටුවකින් නිරූපණය කරන්නේ. ඒකට අපි මෙන්න මේ වගේ විදිහට එප්සයිලන් කියලා කියනවා. ඔන්න ඔය වගේ සංකේතයක් පාවිච්චි කරනවා. ඒක 55යි කියලා ගානේ දීලා තියෙනවා. ඊට පස්සේ මේ අවන්හලකට එන්නේ කැන්ටින් එකට ඇවිල්ලා සමහර කට්ටිය පාන් කනවල සමහර අය තේ බොනවල. එතකොට මේකේ කියනවා මුළු පිරිසෙන් ඒ කියන්නේ 55න් පාන් අනුභව කළ මුළු සංඛ්‍යාව 35යි. පාන් කාලා තියෙනවා කී දෙනෙක්ද? 35 දෙනෙක්. එතකොට පාන් අනුභව කළ කියන මෙන්න මේ රවුමේ ධාරි ලියනවා කීයයි කියලාද 35යි කියලා. ධාරි තමයි ලියන්නේ මතක තියාගන්න. ඊට පස්සේ තේ පානය කළ සංඛ්‍යාව 26ක්ලු. එහෙනම් මේ තේ පානය කළ කියන රවුමේ මම වටේ ලියා ගන්නවා 26යි කියලා. ඊළඟට කියනවා පාන් හෝ තේ හෝ නොගත් සංඛ්‍යාව. ඒ කියන්නේ කැන්ටිමේ මොනවද තියෙන්නේ බලාගෙන යන්න අපෝයි. කන්නේත් නැහැ බොන්නේත් නැහැ. ඇවිල්ලා බලාගෙන යනවා. ඒ කට්ටිය දෙන්නෙක් ඉන්නවලු. මිනිස්සු දෙන්නෙක්. ඒ දෙන්න එතකොට මේ රවුමට අයිතිත් නැහැ අනිත් රවුමට අයිතිත් නැහැ එහෙනම් රවුන්ඩ් දෙකෙම පිට. එහෙනම් මේක මෙහෙම ලියනවා. ওই ටික තමයි දත්ත. හරිනේ. දැන් අපෙන් ගාණෙන් දීලා තින්නේ අසම්පූර්ණ වෙන් රූප සටහන පිළිතුරු පත්‍රයේ පිටපත් කරගෙන දී ඇති තොරතුරු ඇතුළත් කරමින් සම්පූර්ණ කරන්න. දැන් සම්පූර්ණ කරන්නත් ඕන. right. සම්පූර්ණ කරනකොට තමයි සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ මේ ප්‍රශ්නෙට අදාළව. මෙහෙම දිවවා කියන ලකුණු හම්බ වෙන්නේ නැහැ. දැන් අපි බලමු කොහොමද මේක සම්පූර්ණ කරන්නේ කියලා. Right. Then, මම මෙහෙම කියන්න. පාන් අනුභව කරපු ඔක්කොම මේ රවුමටයි තියෙන්නේ. මම මේක පොන්න පාට කරනවා. පාට කරන්නේ ඔයාලට තේරුම් ගන්න පාට කරන්න කියලා ගානේ දීලා නැහැ. මේක ඇතුළේ කී දෙනෙක් ඉන්නවද? 35ක්. මෙතන ඉන්න ගාන මේ හඳ භාගය වගේ ඉන්න ප්‍රමාණය හරියටම දන්නවද? මම මේක x කියලා ගන්නවා. දන්නේ නැහනේ. පිටින් ඉන්නව දෙන්නේ. දැන් මෙන්න මේ 35ට x කියන ප්‍රමාණයක් එකතු කරාම සහ දෙකක් එකතු කරාම මේ ඔක්කොගෙම එකතුව කීයක් වෙන්නවද? සර්වත්‍ර කුලකේ කියන්නේ 55ක් වෙන්න ඕන. මේ 55 කියන එකේ තේරුම තමයි කොටුව ඇතුලේ ඉන්න හැම අවයව ඔක්කොගේම එකතුව 55ට සමාන විය යුතුයි කියන එක තමයි සර්වත්‍ර කුලකේ තේරුම. එතකොට මට දැන් සම්බන්ධතාවයක් ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට. පළවෙනි ප්‍රශ්නට අදාළව මේ x හොයාගන්න ඕන නිසා 55 සමාන කරනවා මම 35ට දෙකක් එකතු කරලා තව x ප්‍රමාණයක් එකතු කරනවා. හරිද? ඇයි මම මෙහෙම ප්‍රකාශනයක් ලිව්වේ මම දන්නේ නැහැ x කියන්නේ කවුද කියලා. x දන්නේ නැතුව මට මොකක්වත් හොයන්න බෑ. ඒක මම අත්දැකීමෙන් තමයි කියන්නේ. එතකොට මේ වගේ වෙලාවට අපි හැමෝම හිර වෙනවා ගාන ඇතුලේ. ඒ වගේ වෙලාවට අපි සමීකරණයක් ලියන්නම ඕන. සමීකරණය ලියනකොට මේ සර්වත්‍ර කුලකයේ බාහිර يعني කොටුව ඇතුලේ ඉන්න මේ කොටුවේ තියෙන ඉලක්කම ගොඩක් වැදගත් වෙනවා. එයා සම්බන්ධ කරලා තමයි ලියන්නේ. මොකද එතන අපිට තව හැංගිච්ච දත්තයක් තියෙනවා. මොකද්ද? සර්වත්‍ර කුලකයෙන් කියන්නේ ඇතුලේ තියෙන ඔක්කොගෙම එකතුව මොකක් වුණත් මට අදාළ නැහැ ඔක්කොගෙම එකතුව 55 විය යුතුයි. ඒක තමයි මේ අපි ලිව්වේ 35ට දෙකක් එකතු කරලා x ප්‍රමාණයක් එකතු කරාම 55ක් වෙන්න ඕන. එතකොට 55 සමානයි 35ට දෙකක් එකතු කරන්න 37ක් වෙනවා. ධන x. ඊට පස්සේ මේ x සුළු කරන්න පුළුවන් 55න් අඩු කරනවා 37ක්. කීයද? 55න් 37ක් අඩු කරන්න පුළුවන් 50 මම අඩු කරන්නේ නැහැ මම අවසාන උත්තරේ දාන්නම් 37 ඉඳලා 50ට 13යි 13යි 5 එකතු කරාම පස්සේ 18යි එහෙනම් x කියන්නේ කියන 18ක් වෙනවා මෙන්න මේ විදිහට x වල අගය හොයන්න පුළුවන් එහෙනම් දැන් මම මෙතන ලියපු x වල අගය මකලා මම එතනට දැන් දානවා අපි හොයාගත්ත අගය කීයද 18යි කියලා හරිනේ මෙන්න මේ විදිහට මම මුලින්ම එක රවුමක් ඇතුලේ එක තැනක තියෙන ඉලක්කමක් හොයාගත්තා. ඒක හොයන්න මට සමීකරණයක් ලියන්න වුණා. ඒක ඇත්ත. කොහොම හරි මම හොයාගත්තානේ. හොයාගත්තට පස්සේ බලන්නකෝ. දැන් හරියම ලේසි. දැන් මෙන්න මේ තේ පානය කළ අය ඉන්න රවුම දිහා බලන්න. මෙන්න මේ රවුම ඇතුලේ ඔක්කොගේම එකතුව 26ක් වෙන්න ඕන. මෙතන විතරක් 18ක් තියෙනවා නම් මෙතන කීයක් වෙන්න ඕනද? 26න් 18ක් අඩු කරන්න ඕන. 26න් 18ක් අඩු කරාට පස්සේ එනවා 8යි කියලා. හිතෙන් අඩු කරන්න බැරි නම් පස්සේ ලියලා එකතු කරන්න. ලියලා අඩු කරන්න. 26න් 18ක් අඩු කරන්න ඕන. 26 - 18. මේක අඩු කරාට පස්සේ එනවා 8යි කියලා. හරිද? එතකොට මෙන්න මෙතන ඉලක්කම 8යි කියලා ඔන්න මට දැන් ලියන්න පුළුවන්. දැන් බලන්න පාන් අනුභව කළ අය ඉන්න රවුම දිහා. ඒ පාන් අනුභව කළ අය ඉන්නවා 35 දිනෙක. 35 දිනාගෙන් දැනටමත් 8 දිනෙක ඉන්නවා. එහෙනම් ඉතින් මෙතන ඉන්නවනේ කී දෙනෙක්ද 35න් ටක් ගාලා 8ක් අඩු කරන්න ටක් ගාලා අඩු කරන්න 35න් 8ක් අඩු කරන්න 27යි right මෙන්න මේ විදිහට තමයි සම්පූර්ණ කරන්නේ දැන් සම්පූර්ණ වෙන් රූප අසම්පූර්ණ වෙන් රූප සටහන සම්පූර්ණ වෙන් රූප සටහනක් බවට පරිවර්තනය කරා ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නෙට ලකුණු ඔක්කොම ලබා ගත්තා ඇත්තටම කියනවනේ ලකුණු 5ක් විතර හම්බ වෙලා ලකුණු 10න් දැනටමත් අපිට මේ විදිහට තමයි කොලකය සම්පූර්ණ කරන්නේ මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා මම ගොඩාක් කිමිට කියලා දුන්නේ. හරි. දැන් අපි ප්‍රශ්නාංක 2 සාකච්ඡා කරමු. ප්‍රශ්නාංක 2 අහනවා පැමිණි පිරිස අතර සිටි පිරිමි 24 දෙනාම ඔන්න දැන් අලුත් දෙයක් කියන්න යන්නේ පිරිමි. මෙච්චරකල් පිරිමි ගැහෙන කතාවක් තිබුණේ නැහනේ. ඔන්න දැන් පිරිමි ටික දෙනෙක් ඉනවලු. ටික දෙනෙක් නෙවෙයි කී දෙනෙක්ද? 24 දෙනෙක් ඉනවලු. අලුතින් පිරිමි පිරිමි 24 දෙනෙක් ඉනවලු. මේ පිරිමි 24 දෙනාගේ මොකද්ද මේ ලක්ෂණ දැන් ලක්ෂණ මොනවද කියලා තමයි දැන් අපිට ගානෙන් දෙන්නේ. පිරිමි 24 දෙනාම පාන් අනුභව කළ අතර right මුන් පිරිමි ඔක්කොම ටික පාන් කාලා තියෙනවා. ඒ කියන්නේ පාන් කාපු රවුම නෙමෙයි ලොකු රවුම. එහෙනම් මේ පාන් අනුභව කළ රවුම ඇතුලේ තමයි පිරිමි කියන රවුමක් තියෙන්න ඕන. හොඳට මතක තියාගන්න මෙච්චරකම් ගාන අපිට කතා කරේ පානුයි තේයි ගැන විතරයි. පිරිමි කියලා එකක් ආපු ගමන් අනිවාර්යෙන් මේකත් රවුමකින් නිරූපණය කළ යුතුයි. ඒක පෙන්වන්න ඕනි කොහෙද කියලා අපිට ගානේ දත්ත දීලා තියෙනවා. පිරිමි 24 දෙනාම පාන් කාලලු. කියන්නේ පාන් කියන්නේ මෙන්න මේ ලොකු රවුම. ඒක ඇතුලේ තමයි තව රවුමක් තිබිය යුත්තේ. ඒ රවුම තියෙන්නේ මෙන්න මෙතනද නැත්නම් මේ දෙකම කැපෙන විදියටද නැත්නම් මේ අයින චූටියටද කියන එක තීරණය කරන්න තව දත්ත දෙන්න ඕන. ඒක අපි බලමු ඊළඟට ගාන කියන ඒවත් අනුව. අතර තේ පානය කළ පිරිමි සංඛ්‍යාව 5ක්. ඒ කියන්නේ තේ පානය කරපු රවුම මේකනේ. එහෙනම් දැන් අපි අනිවාර්යයෙන්ම පිරිමි කියන රවුම තියෙනවනේ මෙන්න මේ විදිහට. මොකද පිරිමි කියන රවුමෙන් කොටසක් තේ පානය කළ රවුම කැලලට කැපෙන්න ඕනේ. ඒක නිසා මට දැන් ලියන්න පුළුවන් මේ රූප සටහනේ මට අවශ්‍ය නැති දේවල් ටික මම දැන් මක් කළා. මේ ටික මට වැඩක් නැහැ නේ. මම දැන් අලුතින්ම වෙන කලයකකින් මම නිරූපණය කරන පිරිමි කියන රවුම මෙන්න මේ විදිහට තමයි රවුම් අඳින්නේ. සාමාන්‍යයෙන් රවුමට මේ එන්නේ නැහැ විභාගෙත් ඔහම තමයි. හැබැයි හදපු රවුම නම් කරන්න ඕන නැත්නම් ලකුණු නැත. පිරිමි පිරිමි කියන රවුම තමයි මේ තියෙන්නේ. දැන් අපි ඉලක්කම් ටික දාමු. පිරිමි කී දෙනෙක් හිටියද? 24 දෙනෙක්. එහෙනම් මම දැන් ලියනවා 24යි කියලා ධාරේ තමයි ලියන්නේ. ඊට පස්සේ සියලු දෙනාම තේ පානය කළ අතර සියලු දෙනාම පාන් අනුභව කළ අතර තේ පානය කළ පිරිමි සංඛ්‍යාව 5යි. එහෙනම් මෙන්න මේ රවුමෙන් මෙන්න මෙතනට එනවා 5. හරිනේ. මොකද 24 දෙනෙක් ඉන්නවා පිරිමි. ඒ කට්ටියගේ 5 දෙනෙක් තේ පානය කළ කියන රවුමට යනවා. මෙන්න මේ තේ පානය කළ කියන ලොකු රවුමට අයිති වෙනවා කී දෙනෙක්ද? 5 දෙනෙක්. ඒ කැල්ල කැපෙනවා. එතකොට දැන් මෙතෙන්ට එන ගාන මට දැන් හිතලා කියන්න ඕන. සම්පූර්ණ ඔක්කොම ඉන්නවා කී දෙනෙක්ද? 24 දෙනෙක් මේ නිල් පාට රවුම ඇතුලේ. එතන දැන් ඇතුළෙම ඉන්නවා තව 5 දෙනෙක්. එහෙනම් මෙන්න මේ එළිය කී දෙනෙක් ඉන්නවද කියලා තමයි දැන් මම ඔයාගෙන් අහන්නේ. එතෙන්ට එන්න ඕන කීයද? 24න් 5ක් අඩු කරන්න ඕන. 24න් 5ක් ඉතින් අඩු කරන්න කීයද? 24න් 5ක් අඩු කරාම 19යි. හරි. එතකොට ප්‍රශ්නේ කියන්නේ මොකද්ද? මෙම තොරතුරු ඇතුළත් කරමින් ඉහත දක්වා ඇති රූපේ නැවත ඇඳ සම්පූර්ණ කරන්න. හරි. මම මෙතනදී වැරද්දක් කරා. මොකද්ද? නැවත ඇඳේ නෑනේ. ඒ ඔයාලට පැහැදිලි වෙන්න ඕන නිසා. එකම ස්ලයිඩ් එකේ තියෙන එක ලේසිනේ. ඒක නිසා මම එකම රූපය ඇඳා. ඔයාලා පළවෙනි ප්‍රශ්නෙට එක රූපයක් අඳින්න ඕන. ආයෙත් ඒක කොපි කරගන්න ඕනේ දෙවෙනි එකට. ඊට පස්සේ දෙවෙනි එක ආයෙත් මේ වගේ ඇඳින්න ඕන. එතකොට තමයි සම්පූර්ණ ලකුණු හම්බ වෙන්නේ. දැන් අපි දෙවෙනි ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගත්තා. හරි. දැන් පළවෙනි ප්‍රශ්නේ දැන් මට මේක මකන්න සිද්ධ වෙන නිසා මම මේ අයිනෙන් පැහැදිලි නැති වෙන්න පුළුවන්. දැන් මේක අඳින එක මම මෙහෙම කරන්නම්. පළවෙනි ප්‍රශ්නෙට උත්තර ටික මම දුන්නානේ ලස්සනට. ඒකට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. හැබැයි දැන් දෙවෙනි ප්‍රශ්නෙට එනකොට ඔතන ප්‍රශ්නේ තියෙන්නේ දැන් පිරිමි කියලා අලුතින් කුලකයක් ආවා. ඔයාලා මතක තියාගන්න ඕන ඒ ප්‍රශ්නේ අපි ගත්ත එක හොඳයි. මම ඒ දෙයත් මෙතනදිම කියන්න. ඉස්සරහදී මම කියන්නේ හිටියේ කුලක දෙකක් තියෙනවනේ දැන්. මෙන්න මේ කුලක දෙකක් තියෙනකොට තව කුලකයක් අතරමැද්දෙන් පැන්නොත් මේක ඇතුළට සම්පූර්ණ කුලකයේම විකෘති වෙනවා. ඒක තමයි මුලින්ම තේරුම් ගන්න. ඒ කියන්නේ ඔක්කොම පිස්සු වෙනවා. ඒ කියන්නේ එතනින් ඉස්සරහට ඒක අලුත් ගානක්. තුන්වෙනි කුලකයක් ආවොත් ඒක රවුන්ඩ් 3ක ප්‍රශ්නයක්නේ. ඒක ඔයා තේරුම් ගන්න ඕන. රවුන්ඩ් 2ක ප්‍රශ්නයක් අපි 10 වසරේදී ඉගෙන ගත්තා. තව මොකක් හරි කතන්දරයක් කියලා තව රවුමක් මේ කුලකයේ අස්සට ආවොත් ඒක අලුත් ගානක්. හරිද? ඒකයි කලින් ගානයි අතර සම්බන්ධතාවයක් නැහැ. ඒ කියන්නේ නිකන් සම්බන්ධතාවයක් තියෙනවා. දැන් මේ තේ පාන් කියන ඒවා තියෙනවා. මම කියන්නේ ඉලක්කම් අතර එහෙම සම්බන්ධතාවයක් ලොකුවට හදාගන්න සමහර අවස්ථාවේදී බැරි වෙනවා. මොකද අලුතින් රවුමක් ආවා කියන්නේ ඒ රවුම ඇතුළටත් කිසියම් අවයව සංඛ්‍යාවක් යනවනේ. එතකොට පොඩ්ඩක් ඉලක්කම් එහෙ මෙහෙ ගිහලා වෙනස් වෙනවා. එතකොට ඔයාලා මතක තියාගන්න පිරිමි කියන කුලකය මේක ඇතුළට රිංගපු ගමන් සම්පූර්ණ කලින් කුලක සෙට් එකම අපිට භාවිතා කරන්න බෑ. ඒක නිසා තමයි ගාන කෙලින්මත් මෙතන දීලා තියෙනවනේ. මෙමෙ තොරතුරු අතොස් කරමින් ඉහත වෙන රූපේ නැවත ඇඳ. මේ නැවත කියනවනේ. නැවත කියන්න ඕනේ නැහනේ. ඉහත වෙන රූපය. ඉහත කියන්නේ අපි ඇඳපු එක නෙවෙයි මේ දීලා තිබිච්ච රූපේ. හොඳට මතක තියාගන්න. මොකද මේ ප්‍රශ්නේ විතරක් ගැන හිතන්න. ප්‍රශ්නය ලියපු සර් හෝ මැඩම් කියනවා ඉහත රූපේ නැවත අඳින්න කියලා. එතකොට අපි අඳපු රූපේ නෙවෙයි මේ ගානේ දීලා තිබුණු රූපේ. හරි. දැන් මට මෙතනදී highlight කරන්න ඕනේ point එක උනේ ගාන දුන්න ප්‍රශ්නේ තියෙනවනේ රූප සටහනක්. ඒකම ආයෙත් අඳ ගන්න ඕන. අඳගෙන ඒ සම්පූර්ණ කරන්න කියලා ගානේ දීලා තියෙනවා. හරි. දැන් අපි තුන්වෙනි ප්‍රශ්නෙට යන්න කලින් මේ රූපය සම්පූර්ණ කරගන්න ඕන. සම්පූර්ණ කරගන්න මෙන්න මෙතන හිස්තන දන්නවද? හිස්තනනේ මෙතන මේ එන්න ඕනේ සංඛ්‍යාව දන්නවද? සංඛ්‍යාව අපි තාම දන්නේ නැහැ. මෙන්න මෙතන කැල දන්නේ නැහැ. ඊට අමතරව පොඩ්ඩක් හොයන්න ආයි දන්නේ නැත්තේ මෙන්න මෙතන එක දන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ රවුමෙන් පිට තියෙන එක දන්නේත් නැහැ. එතකොට තැන් දෙකක ඉලක්කම් අපි දන්නේ නැහැ. ඒක දැන් අපි හොයාගන්න ඕනේ. හරි. ඒක මම දැන් ආයෙත් රතු කල එක නෙමෙයි රතු පාට නෙමෙයි අපි ගන්නම් කළු. කළු පාට ලස්සන. දැන් මෙන්න මේ තේ පානය කළ කියන රවුම දිහා බලන්න. තේ පානය කරපු කී දෙනෙක් ඉන්නවද? 26 දෙනෙක්. 26 දෙනාගේ රවුම ඇතුලේ දැනටමත් 18 කියන සංඛ්‍යාව තියෙනවා 5 කියන සංඛ්‍යාව තියෙනවා 18යි 5 එකතු කරන්න 18 16 17 18 19 20 sorry 18 19 20 21 22 23යි මේ දෙකෙන් එකතු කරාම 23ක් එනවා හැබැයි අපි දන්නවා මේ රවුමේ ඔක්කොගෙම එකතු 26යි කියලා මේ දෙන්න එකතු කරාම 23යි එහෙනම් මෙතනට 3ක් එන්න ඕනේ එහෙනම් ওই විදිහට තමයි මෙන්න මෙතන ඉලක්කම හොයාගන්නේ දැන් කොහොමද මෙන්න මෙතන ඉලක්කම අපි දැන් හොයාගන්නේ ඒක හොයාගන්නේ අනිත් රවුමේ හරිම ලේසියි මේ රවුමේ ඔක්කොම ඉන්න ඕනේ 35 දිනේ. මේ පිරිමි විතරක් ඉන්නවා මේ 19යි 5 කියන එක මට වැඩකුත් නැහැ. මම දන්නවා මොකද්ද? මේ නිල් පාට රවුමේ ඇතුලේ ඉන්නවා කීයද නැද්ද? 24 දෙනෙක්. ඒක තමයි මේ ධාරේ මම ලිව්වේ 24යි කියලා. මේ ඇතුලේ ඉන්නවා 24ක්, මේ පිටින් ඉන්නවා 3ක්. 24ට 3ක් එකතු කරාම 25, 26, 27යි. ඔක්කොම ඉන්නවා 35 දෙනෙක්. 35න් 27ක් අඩු කරන්න. 35න් 27ක් අඩු කරාන් පස්සේ එනවා 8යි කියලා. එහෙනම් මෙතනට මම ලියනවා 8යි කියලා. මෙන්න මේ විදිහට තමයි අසම්පූර්ණ වෙන රූප සටහන සම්පූර්ණ කරන්නේ. හැමතැනම දත්ත ටික දැන් අපි දන්නවා. හරි. මේ විදිහට තමයි දෙවෙනි ප්‍රශ්නෙට අපි සම්පූර්ණ ලකුණු ලබා ගන්න. මම හිතනවා දැන් ප්‍රශ්නේ හොඳටම පැහැදිලි ඇති කියලා. තුන්වෙනි ප්‍රශ්නය හතරවෙනි ප්‍රශ්නේ හරිම ලේසි ප්‍රශ්න දෙකක් ඉක්මනට කරන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ අහන්නේ පාන් අනුභව කර තේ පානය කළ කාන්තාවන් අයත් ප්‍රදේශයේ අඳුරු කරන්න. අයත් කියන්නම් පාන් කාලා තේ පානය කරපු. පාන් කාලා තේ දීපු ගැහණු කට්ටිය. හරිද? අපි මෙතෙන්දී උපකල්පනය කරනවා පිරිමි නොවන හැමෝම ගැහණු කියලා. හරිද? පිරිමි නොවන අනිත් ඔක්කොම ගැහණු. එහෙනම් මේ උපකල්පනය කරන්න දෙයක් නැහැ මම විහිළුවට කිව්වේ අනිත් ඔක්කොම ගැහණුනේ ලංකාවේ නම් එතකොට මේ නිල් පාට රවුමෙන් ඇතුලේ තියෙන ඔක්කොම පිරිමි නම් මේ නිල් පාට රවුමෙන් පිටින් ඉන්නේ ඔක්කොම ගැහණු ඒක ඉස්සෙල්ලම තේරුම් ගන්න ඕන එතකොට කාන්තාවන් කියන්නේ එයාලට පානුත් කාලා තේත් බීලා එතකොට පානුත් කාපු රවුම මේ ලොකු රවුම තේ දීපු රවුම මේක හැබැයි මේ නිල් පාට රවුමෙන් පිට වෙන්න ඕන එහෙනම් මෙන්න මේ සෙට් එක නේද සෙට් එක කියන්නේ මේ මෙන්න මේ කොටස නේද හොඳට බලන්න මේ නිල් පාට රවුමෙන් පිටේ තමයි ගැහණු ඉන්නේ හරිද නිල් පාට රවුමෙන් පිට තමයි ගැහණු ඉන්නේ ගැහණු හැබැයි තේ දීලා පානුත් කාපු එතකොට මේ රවුමටත් අයිති වෙන්න ඕන මේ අනිත් රවුමටත් අයිති වෙන්න ඕන එතකොට මේ රවුම් දෙකටම අයිති වෙන්නේ මේ සම්පූර්ණ කොටස පිරිමි නෙවෙයි නිසා එතනින් පිට එහෙනම් මෙන්න මේ ඔක්කොම ටික පාට කරන්න ඕන පාට කරනකොට පැන්සලෙන් ලස්සනට පැහැදිලිව පාට කරන්න එතකොට සම්පූර්ණ ලකුණු හම්බ වෙයි එතකොට මේ ප්‍රශ්නේ හරියට සම්පූර්ණ ලකුණු ලබා ගත්තා. අවසාන ප්‍රශ්නයෙන් අපි අහනවා පාන් අනුභව නොකළ කාන්තාවන් සංඛ්‍යාව සොයන්න. පාන් අනුභව නොකළ කාන්තාවන් සංඛ්‍යාව සොයන්න. හරි. අපි දන්නවා නිල් පාට රවුමෙන් පිටේ ඉන්නේ කාන්තාවන් කියලා මම කිව්වනේ. ඒක නිසා ඒක හිතන්න ඕනේ නැහැ. පාන් අනුභව නොකළ සංඛ්‍යාව කියන්නේ මේ පාන් අනුභව කළ කියන රවුමෙන් පිට ඉන්න අය. පාන් අනුභව කරපු රවුම ඇතුළේ ඉන්න කට්ටිය ඔක්කොම කොහොමද පාන් කාලානේ හරිද එතකොට මේකෙන් පිටින් නැයිනේ පාන් කාලා නැත්තේ එතකොට පිටින් නැයි කොහොමවත් කාන්තාවන්නේ එහෙනම් අපි කෙලින්ම කරන්න ඕන මේ 35 ලියපු රවුමෙන් පිට ඉන්න අය එකතු කරන්න එතකොට කවුද 18යි 2යි 18ට 2ක් එකතු කරාම 20යි අවසාන ප්‍රශ්නට සම්පූර්ණ ලකුණු ලබා ගන්න පුළුවන්. ඉතින් මම ගොඩක් හිමීට තමයි මේ ප්‍රශ්නේ සාකච්ඡා කරේ. මොකද කුලක බැරි කට්ටියත් මේ වීඩියෝ එක අහනවා. කුලක හොඳටම පුළුවන් කට්ටියත් අහනවා. එතකොට මේ දෙගොල්ලටම සාධාරණයක් වෙන්න හිමීට සාකච්ඡා කරේ. ගොඩක් වැදගත් පොයින්ට් උත් මේකට අන්තර්ගත කරා. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් නැහැ. හතරවෙනි ප්‍රශ්න මම ආයෙත් කියන්නම්. පාන් අනුභව නොකළ කාන්තාවන් සංඛ්‍යාව. දැන් මෙතනදී හොඳට බලන්න. පිරිමි කියන කට්ටිය ඉන්නේ පාන් කියන ලොකු රවුමටත් ඇතුලේ. එතකොට අපි හිතමු ওই පාන් කියන කතාව අමතක කරන්නකෝ. ගැහණු කුලකේ කොහෙද තියෙන්නේ? ගැහණු කුලකේ කියන්නේ මේ පිරිමි නිල් පාට කුලකය ඇතුලේ ඉන්න ඔක්කොම පිරිමි. ඇතුලේ ඉන්න ඔක්කොම පිරිමි නම් පිටේ ඉන්න ඔක්කොම කවුද? නිල් පාට රවුමෙන් පිටේ ඉන්න ඔක්කොම ගැහණු. ඒක ඉස්සෙල්ලම තේරුම් ගන්න. හරිද? ඊළඟට මම එනවා අපි දැන් මේ කුලකේ අහන්නේ පාන් අනුභව නොකර පාන් කාපු නැති අය පාන් කාපු අය මෙන්න මේ රවුමෙන් ඇතුලේ ඉන්නේ පාන් කාපු අය දැන් මම මේ පෙන්නන රවුම ඇතුලේ ඉන්නේ පාන් කාපු අය එහෙනම් මේ රවුමෙන් පිටේ ඉන්න අය නේද උත්තරේ වෙන්න ඕන මොකද පිටේ ඉන්න අය කොහොමද ගැහණු මොකද නිල් පාට රවුමෙන් පිට කොහොමද ගැහණුනේ එතකොට මේ පාන් අනුභව කළ කියන රවුමෙන් පිටේ ඉන්න අය ගැහණුත් වෙලා පාන් කාලත් නැහැ එහෙනම් මේ රවුමෙන් පිටේ ඉන්න සංඛ්‍යා දෙකයිනේ තියෙන්නේ එක්කෝ තේ විතරක් බීපු අය ඉන්නවා 18 දෙනෙක් මොකක්වත් බීපු කාපු නැති අය ඉන්නවා දෙන්නේ එහෙනම් මේ දෙගොල්ලම එකතු වෙන්න ඕන මේ දෙක කියලා කියන්නේ මොනවත් කරපු නැති අය මොනවත් කාපු හරි මොනවත් දීපු නැති ගැහණු අය මේ 18 කියලා කියන්නේ තේ විතරක් බීපු ගැහණු අය එතකොට තේ විතරක් බීපු ගැහණු අයයි තේවත් පාන්වත් කාපු බීපු නැති අය දෙන්නෙක් ඉන්නවා කාන්තාවක් එතකොට මේ 18යි 2 එකතු කරාම 20ක් ඉන්නවා මේ ඔක්කොම කාන්තාවන් හැබැයි පාන් කාලා නැහැ. 18 දෙනෙක් තේ විතරක් බීලා තව දෙන්නෙක් මොනවත් කාලවත් බීලවත් නැහැ. මතක තියාගන්න ඕනේ මේ කුලක පාඩමේදී ඔය මේ ඩිස්කෂන් එක මේ සාකච්ඡාව මාර වැදගත්. මොකද කුලකවලට මට දෙන්න පුළුවන් උපරිම මට දෙන්න පුළුවන්. හැබැයි හිතන එක ඔයා තමයි හිතන්න ඕනේ. ගාණින් ගාන්න වෙනස් වෙනවා. හැබැයි කුලක වල තියෙන විශේෂ ලක්ෂණය තමයි හරියට නම් ගෙදරක ෆවුන්ඩේෂන් එක වගේ. අර යට දාන්නේ ගල්බැම් එක වගේ. ඒක ශක්තිමත් නම් ඕනම ගානක් හදන්න පුළුවන්. ඒක නිසා කුලක අපි දැන් මේ ගානම විතරක් අද සාකච්ඡා කරත් මට කියන්න දේවල් තියෙන ඔක්කොම කියන්න. එතකොට මේ හැම දෙයක්ම ඊළඟ ගානන් වලදී වැදගත් වෙනවා. ඒක තමයි මේකේ තියෙන වැදගත්ම කුලක වල තියෙන වැදගත්ම කාරණේ වෙන්නේ. එතකොට කලින් පාන් වලට එක රවුමක් තිබුණා, තේ වලට තව රවුමක් තිබුණා. දැන් පිරිමි කියලා තව වචනයක් ආපු ගමන්ම ඔයාලට ක්ලික් වෙන්න ඕන, ඔයාලට තේරුම් ගන්න ඕන. පිරිමි කියන්නේ තව රවුමක්. කුලක පාඩමන්නේ මේක. මොකක් හරි අලුත් නමක් ආපු ගමන් එයා රවුමක්. එතකොට පිරිමි කියන්නේ තව රවුමක්. ඒ රවුමේ පිටේ ඉන්න ඕනේ 24 දෙනෙක්. මොකද පිරිමි 24 දෙනාම කියලා කියනවා. 24 දෙනෙක්. ඊට පස්සේ ඒ රවුම කොහෙද තියෙන්නේ කියලා ඊළඟට බලන්න ඕනේ. පිරිමි ඔක්කොම පාන් කාලලු. එහෙනම් පාන් කාපු රවුම ඇතුලේ තමයි පිරිමි කියන රවුම තියෙන්න ඕනේ. දැන් මේ තියෙන්නේ. හරිද? පාන් කාපු පිරිමි ඔක්කොම ටික පාන් කාලලු. එතකොට මේ ලොකු රවුම කියන්නේ ලොකු රවුමේ ඇතුලේ ඉන්න ඔක්කොම ටික පාන් කාලා. හැබැයි මේ දෙවෙනි ගානේ කියනවා පිරිමි ටිකක් පාන් කාලලු. එහෙනම් පිරිමි ඉන්නත් ඕන පාන් කාපු කියන ලොකු රවුම ඇතුලේ. ඒක නිසා අපි මෙන්න මේ විදිහට රවුම අඳිනවා. රවුම අඳිනකොට මෙන්න මේ තේ පානය කරපු අයනේ මේ රවුමෙන් තියෙන්නේ. ඒක කැපෙන්න අඳිනවද නැද්ද කියන එකත් තීරණය කරන්න ඕන. ඒකට දත්තයක් දීලා තිනවා. පිරිමි ටික දෙනෙක් තේ බීලාලු කී දෙනෙක්ද? 5 දෙනෙක්. මේ පිරිමි ඉන්නවා 24 දෙනෙක්. 24 දෙනාගෙන් 5 දෙනෙක් තේ බීලා. එහෙනම් මේ රවුම අර තේ පානය කරපු මෙන්න මේ රවුම් කෑල්ලෙන චුට්ටක් කැපෙනවා. කැපෙලා තමයි එතෙන්ට යන්නේ. හරිද? ඔය විදිහට තමයි රවුම අඳින්නේ. ඊට පස්සේ මේ 3 ඉලක්කමයි 8 ඉලක්කමයි ගන්නෙ සාමාන්‍ය විදිහට මේ ඔක්කොගෙම එකතුව 26ක් වෙන්න ඕන. මෙතන 18යි මෙතන 5යි නම් 26න් 18ක් අඩු කරනවා 5කුත් අඩු කරනවා. එතකොට එනවා 3යි කියලා. එතකොට මේ 8 ආවේ කොහමද? මේ ඇතුලේ ඉන්න ඔක්කොගෙම එකතුව 35ක් වෙන්න ඕන. එතකොට 35ක් වෙන්න නම් අපිට පුළුවන් 35න් අඩු කරනවා 3ක් අඩු කරනවා 5ක් අඩු කරනවා 19ක්. එතකොට එනවා 8යි කියලා. හරිද? මම කලින් කියලා දුන්න ඔයාලට මේ 19.5 අමතක කරන්න. මොකද මේ ඇතුළේ ඉන්න 19.5 එකතු කරාම පස්සේ 24යිනේ. එතකොට එකපාරම මට 35න් 24කුත් අඩු කරන්න පුළුවන් 3කුත් අඩු කරන්න පුළුවන්. එතකොට එනවා 8යි කියලා. කොහොම හරි කමන්නේ. මේ ඔක්කොගෙම එකතුව 35ක් වෙන්න ඕනේ. ඒ විදිහට තමයි අවයව ටික හොයාගත්තේ. මෙන්න තවත් ගාණක් දීලා තියෙනවා. ගාණ කියවන්න බෑ. මම ගාණ කියවන්න මෙන්න මේ විදිහට. එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක එක් අධ්‍යන අංශයක පාඨමාලාවක් හැදෑරීමට බඳවාගත් සිසුන් 45 දෙනෙකුගෙන් ඔන්න 45 දෙනෙක් ගැන තමයි දැන් කතාව යන්නේ. දෙනෙකුගෙන් 20 දෙනෙකුට යතුරු පැදි තිබුණු බවත් 30 දෙනෙකුට පරිගණක තිබුණු බවත් අනාවරණය විය. තවද යතුරු පැදි තිබූ සියලු දෙනාටත් පරිගණක තිබූ සියලු දෙනාටත් ජංගම දුරකථනද තිබුණි. හරි. දැන් ඔයාලට තේරෙන්නේ නැති රවුම් කීයද කියලා. හරිද? මොකද නම් 3ක් තියෙනවා නම් රවුම් 3ක තියෙන්න ඕන. නම් 2යි නම් රවුම් 2යි. හරි. ඊට පස්සේ කියනවා සිසුන් 5 දෙනෙකුට ජංගම දුරකථන පමණක් තිබුණු අතර සිසුන් 4 දෙනෙකුට ජංගම දුරකථන නොතිබුණි. ඔච්චරයි කතාව. දැන් මෙතනදී වචනේ අලුතින් කීයක් හම්බ වුණාද? අපි දැන් බලමු. යතුරු පැදි රවුම් 1යි. ඉස්සරහට යන පරිගණක රවුම් 2යි. ජංගම දුරකථන රවුම් 3යි. දැන් රවුම් 3ක කතන්දරයක් කියලා තීරුම් ගත්තා. දැන් එන අපි රවුම් 3 අඳිමු. රවුම් 3 අඳින්න කලින් මම ඉස්සෙල්ලා මැද ගන්නවා මොකද්ද? කොටුවක් ඇඳ ගන්නවා. මේකට අපි කියන සර්වත්‍ර කුලකේ කියලා. සර්වත්‍ර කුලකේ කී දෙනෙක් ඉන්නවද? පිටින්ම 45 දෙනෙක් ඉන්නවා. ගානේ දීලා තියෙනවනේ 45 දෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ ගානේ දීලා තියෙනවා හොඳට බලන්න. අ 45 දෙනෙකුගෙන් 20 දෙනෙකුට යතුරු පැදි තිබුණු බවත් කියලා කියනවා. හරි. යතුරු පැදි කියලා අලුතින් එකක් එනවා. මම එහෙනම් මෙන්න මේ විදිහට රවුමක් ඇඳ ගන්නවා. යතුරු පැදි. ඇඳ ගන්නකොට මම මේක නම් කර ගන්නවා. නැත්තම් මට පැටලෙනවා. යතුරු පැදි. හරිද? ඊට පස්සේ 20 දෙනෙක්නේ. එහෙනම් මම මෙතන 20යි කියලා ලියා ගන්නවා. ඊට පස්සේ ආයෙ කියනවා යතුරු පැදි තිබූ බවත් 30 දෙනෙකුට පරිගණක තිබූ බවත් සමීක්ෂණයේදී වාර්තා වුණාලු. 30 දෙනෙකුට තව මොනවද තිබුණේ? පරිගණකක් තිබුණාලු. මම ඒ රවුම අඳින්නේ නැහැ. මෙහෙමද කියලා දන්නේ නැහැ නේ. ඒක නිසා මම චුට්ටක් ඉන්නවා. තව ඊළඟ පියවරත් කියවනවා. තිබූ බවත් සමීක්ෂණයේදී අනාවරණය වෙනවා. තවද යතුරු පැදි තිබූ සියලු දෙනාටම ජංගම දුරකථන තිබූ සියලුම දෙනාටත් පරිගණක තිබූ සියලු දෙනාට ජංගම දුරකථනක් තිබුණලු. හරි. ඒකත් ඔහම තියෙනවා. ආයෙත් මට කියවන්න මම තාම දන්නේ නැහැ මේ දෙන්නගේ ඡේදනයක් වෙනවද නැද්ද කියලා. මෙහිමද රවුම තියෙන්නේ? මේක උඩින් යනවද කියලා මම දන්නේ නැහැ. බලමු. සිසුන් 5 දෙනෙකුට ජංගම දුරකථන පමණක් තිබුණු අතර සිසුන් 2 දෙනෙකුට සිසුන් 4 දෙනෙකුට මම ඔයාලට පැහැදිලි කියන්න මම මෙතන තියෙනවා සිසුන් 5 දෙනෙකුට ජංගම කියලා එකක් ආයි නෑ ජංගම දුරකථන පමණක් තිබුණු අතර සිසුන් 4 දෙනෙකුට ජංගම දුරකථන නොතිබිනි. හරි. දැන් යතුරු පැදි කියන රවුම මේක. ඊට පස්සේ මම ඇඳ ගන්නවා මෙන්න මේ විදිහට තවත් රවුමක් කැපෙන විදිහට ඒකට මම කියනවා මම ඒක ටිකක් ලොකුවට ඇඳ ගන්නම් මම හරියටම දන්නේ නැහැ මම දන්නේ නැති නිසා මේ මම ඇඳගන්නේ මෙන්න මේ විදිහට මොකක් හරි ඇඳගන්න එපා නැත්තම් පැහැදිලි වෙන්නේ නැති නිසා මම ටක් ගාලා මොකක් හරි එකක් ඇඳ ගන්නවා මොකද්ද මේක දෙවෙනි එක පරිගණක හරි දැන් අපිට ගානේ දීලා තිබුණා මෙන්න මේ විදිහට 20 දෙනෙකුට යතුරු පැද තිබුණලු හරි 20 දෙනෙකුට යතුරු පැදි තිබුණලු. ආයෙත් කියනවා 30 දෙනෙකුට පරිගණක තිබුණලු. 30කට පරිගණක තිබුණලු. එහෙනම් මම මෙතන ලියන්න ඕනේ කීයද? 30යි කියලා. 30යි කියලා ලියනවා. ඊළඟට 30 තිබුණ බව සමීක්ෂණයේදී අනාවරණය විය. යතුරු පැදි තිබූ සියලු දෙනාටත් පරිගණක තිබූ සියලු දෙනාටත් ජංගම දුරකථනක් තිබුණලු. හරි. ඒ කියන්නේ මේ දෙන්නම කවුරු හරි ලොකු රවුමක් ඇතුලේ තමයි ඉන්න ඕනේ. මම මේක ඇන්දර පස්සේ වලට හොඳටම තේරෙයි. ඔන්න මම ලොකු රවුමක් අඳිනවා මේ තුන් දෙනාම දෙන්නම ඇතුල් වෙන විදියට. මේක අපි කියන ජංගම දුරකථන කියලා. ජංගම දුරකථන. දැන් අපි ආයෙත් කතන්දරයට එමු. ඔන්න ආයෙත් මම ගාන මුල ඉඳලා කියවනවා. අහගන්න. තේරුම් නැති කෙනෙක් ඉන්නවා හොඳට අහගන්න. එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක එක් අධ්‍යන අංශයක මේ වචන එච්චර වැදගත් නැහැ අපි හිතමු ඉස්කෝලයක් කියලා ඉස්කෝලයකට එනවා කී දෙනෙක් ආවද ඔක්කොම සිසුන් 45 දෙනෙක් 45 දෙනෙක් ඉන්නවලු මේ සමීක්ෂණයට ඇවිල්ලා එහෙම නැත්නම් මේ අධ්‍යාපන ආයතනයට ඇවිල්ලා ඒක නිසා මම මෙතනින් ලියනවා 45 කියලා කොටුවේ ඊට පස්සේ 20 දෙනෙකුට යතුරු පැදි තිබූ බවත් 20ක් ඉන්නවලු යතුරු පැදි තිබිලලු හරිනේ මම මෙතන 20යි කියලා ලිව්වා 30 දෙනෙකුට පරිගණක තිබූ බවත් සමීක්ෂණයේදී වාර්තා වුණාලු ඔන්න පරිගණක මෙන්න මෙතන ඉන්නවා 30 හරිනේ මම ඒක හරියටම දන්නා මම මේ විදිහට රෝමයද ගත්තා පරිගණක කියලා නම් කරා right ඊට පස්සේ තවද යතුරු පැදි තිබුණු හැමෝටමත් පරිගණක තිබුණු හැමෝටමත් ජංගම දුරකථන තිබුණලු හරිද එතකොට ජංගම දුරකථන තිබුණ අය ඉන්නවා මේ යාලට පරිගණකක් තිබිලා යතුරු පැදිත් තිබිලා හරිද ඕකනේ කතන්දරේ කියන්නේ ජංගම දුරකථන කියන්නේ රවම තමයි පිටතම එන්නේ ඇයි ඒ ජංගම දුරකථන රවම ඇන්දට පස්සේ දැන් මම ඇන්දනේ ඇන්දට පස්සේ පොඩ්ඩක් හිතන්න ජංගම දුරකථන රවම ඇතුලේ ඉන්න හැමෝටම මොනවා තියනවද ජංගම දුරකථන කියන්නේ ෆෝන් නේ මම එහෙම කියන්නේ තේරෙනවනේ මේ ලොකු රවමේ තියෙන ඇතුලේ තියෙන හැමෝටම ෆෝන් එකක් තියෙනවලු හරියට නිකන් අද කාලේ හිතන්න කාටද ෆෝන් එකක් නැත්තේ හැමෝටම තියෙනවනේ මිනිස්සු හැමෝටම ෆෝන් එකක් තියෙනවා පොඩි අයටත් ෆෝන් එකක් තියෙනවා මේ ඔයාලටත් සමානට ෆෝන් තියෙන්න පුළුවන් එතකොට ඒ වගේ තමයි මේ ලොකු රවුමින් තියෙන්නේ ජංගම දුරකථන ඒක ඇතුලේ ඉන්න හැමෝටම ෆෝන් තියෙනවා එතකොට මේ ෆෝන් තියෙන අයට සමහර අයට යතුරු පැදිත් තියෙනවා ෆෝන් එකයි යතුරු පැදි ඔක්කොම තියෙනවා සමහර අයට ෆෝන් එකයි යතුරු මේ පරිගණකක් තියෙනවා මේ චූටි මේ දැන් මම පෙන්නන කෑල්ලේ අයට පරිගණකයි යතුරු පැදි ජංගම දුරකථනයි තුනක් තියෙනවා තේරුණාද හරි මම ඔය කියන කතන්දරේ දැන් මම කියලා ආයෙත් මම ගානට ඇවිල්ලා බලනවා මම ඇඳපු දේ හරියද කියලා බලන්න යතුරු පැදි තිබුණ සියලු දෙනාටත් පරිගණක තිබුණ සියලු දෙනාටත් ජංගම දුරකථන තිබුණලු එහෙනම් ජංගම දුරකථන රවුම තමයි පිටටම එන්න ඕන ඇතුළට නෙවෙයි තේරුණාද තේරුණා නැහැ කියලා කෙනෙක් ඔන්න කිව්වා තේරුණේ නැහැ. ආයෙත් කියන්නම් ප්‍රශ්නේ දැන් ඕක තමයි කුලක වල තියෙන දේ. කුලක මට කියලා දෙන්න පුළුවන් මූලික ටික. ඉතින් ටික ඔයා හිතන්න. හිතන දේ එකපාරම තේරුම් යනවා නම් ඔයා අද ක්ලාස් එකට එන්න ඕනෙත් නැහැ. තේරෙන්න බෑ. මොකද සමහර අයට තේරෙන්න බෑ. මොකද මේ කලින් අයට මේ ගාන කියවලා පොඩි වෙලාවක් හිතපු අයට පුළුවන්. එහෙම නැත්නම් එකපාරම ගාන කියවප ගමම තේරෙන්නේ නැහැ මේ. ඒක තමයි කුලක වල තියෙන විශේෂත්වය. චුට්ටක් හිතන්න ඕන. හිතන දේ ප්‍රැක්ටිස් කරාන් පස්සේ එකපාරම උත්තරයට යන්න පුළුවන්. ඒක නිසා තමයි මම මේ කියවලා ඔයාලට ප්‍රැක්ටිස් එක දෙන්නේ. මම මේ ගාන කියවනකොට මුලින්ම තේරුම් ගත්තා රවුන්ඩ් 3යි කියලා. ඒක දැන් ඔයාලට ප්‍රශ්නයක් නෑනේ. රවුන්ඩ් දෙකක් ඇඳගත්තා. ඒකත් ප්‍රශ්නයක් නෑනේ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ජංගම දුරකථන රවුම මේ දෙක ඇතුළට රිංගවනවද නැත්නම් පිටින් මම මේ ඇඳලා තියනවා කියනවාද කියන එක. හරිද? ඔය ප්‍රශ්නේ ඇත්තටම කියනවා මමත් සාමාන්‍ය පෙළ කරන කාලේ මටත් තිබුණා. ඇත්තටම මම කුලක වල සාමාන්‍ය ලකුණු 10ම ගන්නවා හැම පේපර් එකෙම. ඒ 10ම ගත්තත් මට මුලදී හැම ප්‍රශ්නෙටම ලකුණු 10න් 10ම තිබුණේ නැහැ. සමහරවිට ලකුණු 10න් 5යි 4යි. 4ට නම් අඩු වෙලා නැහැ. 4 තමයි අඩුම තිබිලා තියෙන කුලක ප්‍රශ්නෙට. එතකොට ඒ 10න් 4ක් 5ක් වගේ ගන්න කාලේ මට තිබුණ ලොකුම ප්‍රශ්නේ තමයි මට තේරෙන්නේ නැහැ ටීචර් මේ මම ටීචර් කියන්නේ මට කියන්නේ ටීචර් කෙනෙක්. එතකොට මම කියන ටීචර් තේරෙන්නේ නැහැ මේ රවුන්ඩ් කොහෙට දෙන්නේ. හරි ඊට පස්සේ ටීචර් මට ලස්සනටම වෙලාව අරන් කියලා දුන්නා. පුතේ මට ඔයාලට කියලා දෙන්න පුළුවන් කුලක සීමාවක් තියෙනවා. එතනින් එහාට ඔයා හිතන්න ඕන හිතනවා කියලා මේ අයින්ස්ටයින් වගේ එහෙම හිතන්නේ නැහැ ගණන් 3 4ක් 5ක් ඔයා තනියම හදන්න 6 වෙනි ගානේ ඉඳලා ඔයාට ඕනම ප්‍රශ්නයක් හදන්න පුළුවන් කිව්වා. ඒක මම තේරුම් ගත්තා. මම ගිහිල්ලා පසුගිය අවුරුදු 5ක පාස් පේපර්ස් 5ක් ඇදුවා. හදත් ඒ වගේ ලකුණු 4යි 5යි 6යි 7යි ඔය වගේ තිබුණා. 5ක් හදලා 6 වෙනි ප්‍රශ්නේ එනකොට ටීචර් කිව්වා වගේ මට ලකුණු 10න් 10ම ආවා. එතකොට මට තේරුණා රයිට් මෙහෙම තමයි හිතන්නේ කියලා. මේක තේරුණාට පස්සේ මාර ලේසියි. ඊට පස්සේ 6 වෙනි පේපර් එකට ලකුණු 10න් 10ම ගත්තා. එතනින් පස්සේ හැම ප්‍රශ්නෙටම ලකුණු 10යි. මොකද මට හැමදේම තේරෙනවා. ඒක තමයි ඔයාලට මුලින්ම තේරෙන්නේ නැහැ. හැබැයි තේරෙන්නේ නැත්තම් සතුටු වෙන්න. තේරෙන්නේ නැහැ. ඔයා ඒක දන්නවා. හැබැයි ඔයා පාස් පේපර්ස් 5ක් විතර කරන්න. 6 වෙනි එක ඔයාලට ලකුණු 10ම හම්බ වෙනවා. ඒක තමයි අද මේ ක්ලාස් එකට අනේ හැමෝටම තියෙන වැදගත්ම හැමෝටම දෙන වැදගත්ම පණිවිඩය. තේරෙන්නේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අහගෙන ඉන්න. තේරෙනවා ඔයාලට කවදා හරි. හැබැයි ඒ තේරෙන දවස දුරක නෙවෙයි ළඟම තියෙනවා. හරි. දැන් රවුන්ඩ් 3යිනේ මේ ප්‍රශ්නෙට. එතකොට පළවෙනි රවුන්ඩ් එක ඇඳගත්තා. සාමාන්‍යයෙන් 10 වසරේ අපි රවුන්ඩ් එකක් ඇඳන්නේ. 3න් රවුම ආදිනකොට තමයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ. මම කිව්වේ දෙවෙනි රවුම ඇඳගත්තාට පස්සේ තුන්වෙනි රවුමක් අලුතින් එනකොට හිතන්න ඕන ওই පොයින්ට් එකේදී. කලින් ගානෙත් මතකනේ තුන්වෙනි රවුමක් එනකොටම පොඩ්ඩක් හිතන්න ඕන මේ තුන්වෙනි රවුම කොහෙටද අපි දාන්නේ කියන එක. හැබැයි වැරදි තැනකට දැම්මොත් ලකුණු නැත. ඒකත් මම මේ වෙලාවේ නිකන් දුකින් හරි කියන්න ඕන. කුලක වල තියෙන එකයි. හරියටම රූපය ඇඳගත්තොත් 10ම ෂුවර්. හැබැයි ක්‍රවම වැරදියට දැම්මොත් ලකුණු සම්පූර්ණයෙන් හම්බ වෙන්නේ නැහැ. අඳිනවට සම්පූර්ණ ටිකක් හම්බ වෙන ලකුණු සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ රවුම අඳින එක ප්‍රැක්ටිස් කරන්න. හරි ලේසි. පොඩ්ඩක් හිතන්න තියෙනවා. හිතන්න තියෙන මෙච්චරයි අර ටීචර් කියපු දේත් අනුව මම කරේ මෙහෙම. මම මේ ලකුණු 10න් 10ටම ගන්න මම කරපු දේ තමයි දැන් ඔයාලට කියන්නේ. මම කරේ මට මොකුත් තේරෙන්නේ නැත්තම් කුලක රවුම අඳින්න මම කරන්නේ මට හිතෙන රවුමක් අඳිනවා. ඇඳලා ඒ ඇඳපු රවුම මම විස්තර කරනවා. මට ඒක පුළුවන් නේ. මම ඒක විස්තර කරලා බලනවා ගාණේ දීලා තින්නත් ඒකම දී කියලා. හරියට නිකන් මම මේ ඇඳා වගේ. මම මෙහෙම මන් දන්නේ ජංගම දුරකථන රවුම මෙහෙම දෙන්නේ කියලා. එතකොට මම ජංගම දුරකථන රවුම මෙහෙම නිකන් ඇඳගත්තා. ඇඳලා මේකේ කියන්නේ මොකද්ද කියලා මම රූපේ දිහා බලලා තේරුම් ගත්තා. මම ප්‍රශ්නේ බලන්නේ ආයි. මම ඇඳගත්තනේ රූපේ. මම දැන් රූපේ දිහා බලලා කියනවා ජංගම දුරකථන තියෙන රවුම තමයි මේක. එහෙනම් මේක ඇතුලේ ඉන්න හැමෝටම ජංගම දුරකථනයක් ෆෝන් එකක් තියෙන්න ඕනේ. ඒක අනිත් පැත්ත තමයි ප්‍රශ්නේ දීලා තියෙන්නේ. ප්‍රශ්නේ දීලා තියෙනවා යතුරු පැදි තියෙන හැමෝටමත් පරිගණක තියෙන හැමෝටමත් ජංගම දුරකථන තියෙනවා කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ ලොකු රවුම තියෙන්නනේ කවුද? ජංගම දුරකථන. ජංගම දුරකථන රවුම ඇතුලේ තමයි අනිත් ජංගම දුරකථන රවුම ඇතුලේ හැමෝටම ජංගම දුරකථනයක් තියෙනවා. ඒක තේරුම් ගන්න. මංගිලා මල්ලා ඒක තේරුම් ගන්න. ඒක තමයි වැදගත්ම කාරණේ. රවුමක් ඇතුලේ තියෙන්නේ රවුමේ විස්තර කරන දෙයම තමයි. උදාහරණයක් විදිහට මේ යතුරු පැදි කියන රවුම තියෙනව නේද? ඕක ඇතුලේ තියෙන හැමෝටම යතුරු පැදි තියෙනවා. මේ පරිගණක තියෙනව නේද 30ක් කියලා. ඕක ඇතුලේ ඉන්න හැමෝටම පරිගණකයක්. ලැප්ටොප් එකක්, ඩෙස්ක්ටොප් එකක් තියෙනවා. හරි. දැන් ප්‍රශ්න අංක 1. මෙම තොරතුරු දැක්වීමට වෙන් රූප සටහනක් ඇඳ එක් එක් ප්‍රශ්නයට අයත් අවයව ගණන් ඒ තුල ලියන්න. හරි. හරි. දැන් බලන්න මෙතන ඔක්කොම ඉන්නවා කීයද නේද? 45 දෙනෙක්. මේ 45 දෙනා ගත්තට පස්සේ මම මේක ලස්සනට දාලා තියෙනවා 45යි කියලා. හරි. දැන් ප්‍රශ්න අංක 1 කියන්නේ රූප සටහන ඇඳලා අපි ඇඳලා තියෙන්නේ දත්ත ටික දාලා අදාළ අවයව ගණන් ඒ තුන ලියා දක්වන්න. හරි. දැන් කොහොමද මේක සම්පූර්ණ කරන්නේ? තව අපිට දත්ත කීපයක් දීලා තිබුණා. සිසුන් 5 දෙනෙකුට ජංගම දුරකථන පමණක් තිබුණු අතර. හරි. සිසුන් 5 දෙනෙකුට ජංගම දුරකථන විතරයි. දැන් බලන්න මෙන්න මේ ජංගම දුරකථන රවුම තමයි ලොකුම රවුම. එහෙනම් ජංගම දුරකථන විතරක් තිබුණ අය 5 දෙනෙක් ඉඳලා. එහෙනම් අනිවාර්යයෙන්ම මේ 5 දෙනා මෙන්න මෙතන තමයි ලියවෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න මේ වටේ. හරිද? වටේ කොහේ හරි ඔයාලට ඉඩ තියෙන තැනක ලියන්න පුළුවන්. මම මෙතන ලියන්න මට ඉඩ තියෙනවනේ. මම මෙතන ලියන්න කීයයි කියලාද? 5යි කියලා. ජංගම දුරකථන විතරයි. මේ අනිත් එක රවුමකටවත් අයිති වෙනවද? නෑ. මේ යතුරු පැදි කියන රවුම ඇතුළට රිංගලත් නෑ. පරිගණක කියන රවුම ඇතුළට රිංගලත් නෑ. එතකොට මේ ඔක්කොම ඉන්නේ මේ 5 දෙනාම ඉන්නේ ජංගම දුරකථන රවුමට විතරයි අයිති වෙන්නේ. අනිත් රවුම් ඇතුළට ගිහිලා නැහැ. ඒක නිසා තමයි හොමෙන්නේ. ඊළඟට ගානේ හොඳට බලන්න මම දැන් මේ පෙන්නන තැන තිබුණ අතර සිසුන් 4 දෙනෙකුට ජංගම දුරකථන නොතිබිනි. හරි. ආයෙත් කියව ගන්න. සිසුන් 4 දෙනෙකුට ජංගම දුරකථන නොතිබිනි. ජංගම දුරකථන ජංගම දුරකථන රවුමනේ මේ ලොකු රවුම. එතකොට ජංගම දුරකථන ෆෝන් නැති 4 දෙනෙක් ඉන්නවනම් 4 දෙනා මෙතන තමයි ලියන්නේ. මම හිතන ඒක තේරුම් ගන්න. ඒක සරලයිනේ. මම ආයෙත් කියන්නම් මේ ජංගම දුරකථන රවුම ඇතුලේ ඉන්න හැමෝටම ෆෝන් එකක් තියෙනවනම් 4 දෙනෙක් ඉන්නවනේ ෆෝන් නැති. එහෙනම් ඒ රවුමෙන් පිට තමයි ඉන්නවනේ. හරි. ඒකත් හරි. සමහර වෙලාවට මම දාරේ ලියනවා. සමහර වෙලාවට මේ මැද ලියනවා. ඕක ප්‍රශ්නයක්. ඒක කොහොමද විසඳගන්නේ? ඒ ප්‍රශ්නෙට උත්තරේ මම මේ විදිහට කියන්නම්. යතුරු පැදි පදින 20 දෙනෙක් ඉන්නවා කියලා කියනවා. හරිද? යතුරු පැදි පදින 20 දෙනෙක් ඉන්නවා කියන එකේ තේරුම තමයි මේ රවුම ඇතුළේ රවුමේ තේරුම මොකද්ද? මේ රවුමේ තේරුම තමයි යතුරු පැදි පදින අය තමයි මේ රවුමේ ඇතුළේ ඉන්නේ. එහෙනම් යතුරු පැදි තියෙන 20ක් ඉන්නවනම් මෙන්න මෙතන තමයි මම මේක ලියන්න ඕන. ඇයි මම මේ ඇතුළේ තියෙන කෑලි දෙකකට කැඩිලාද තියෙන්නේ දැන්? මෙතන ඉන්නවා එක පැත්තක් මෙතන තව රවුමකින් කැඩිලා තියෙනවා. ඒ වගේ වෙලාවට මම 20 කියන එක්කෙනා හරියටම දන්නේ නැහැ මෙතනට 19යි මෙතනට 1යිද මෙතනට 10යි මෙතනට 10යිද ආදි වශයෙන් මම හරියටම දන්නේ නැහැ මේ ඇතුළ කොහොමද වෙන් වෙලා තියෙන්නේ කියලා. ඇතුළ මම දන්නේ නැහැ. ඇතුළ දන්නේ නැතුව පිටින් විතරක් දත්තයක් දෙනවා නම් නිකන් අර මේ රෆ් අයිඩියා එක රෆ් නෙවෙයි මේ නිකන් හරියටම කියන්නේ නැතුව අයිඩියා එකක් දෙනවා නම් අන්න ඒ වගේ වෙලාවට තමයි මේ දාරේ ලියන්නේ. හරිද? දැන් මෙතනදී කියනවා පරිගණක තියන අය ඉන්නවා 30ක්. එතකොට මේ අපි මෙතන තමයි ඒක ලියන්නේ. දැන් මෙන්න මේ කැලල ගන්න. මේ තියෙන්නේ පරිගණකයි ජංගම දුරකථනයි දෙකම තියෙන අය. මොකද ජංගම දුරකථනත් අය තියෙන්නේ. හරිද? දැන් මෙතන ගත්තට පස්සේ මේ තුනම පාපෙත් මොනවාද යතුරුපැදී පරිගණක ජංගම දුරකථන ඔක්කොම තියෙනවා. හරිද? එතකොට මේ 30 කියන එක්කෙනා හැදෙලා තියෙන්නේ මෙන්න මේ කෑල්ලෙනුයි මෙන්න මේ කෑල්ලෙනුයි දෙකේම එකතුව. එතකොට මේ ධාරේ ලියන එකයි ඇතුලේ ලියන එකයි අතර ඔයාලට මෙතනින් ඉස්සරහට පැටලෙවිලා තියෙන්න බෑ. හරිද? එතකොට පරිගණක පදින 30ක් ඉන්නවනම් මේ ඉස්සෙල්ලම ලියන පිට හරියටම දන්නේ නැහැ. දැන් මෙතන පහ පහ කියන එක්කෙනා කොහමද මම ඇතුළට ලිව්වේ? මට ලියන්න තිබුණානේ ධාරේ. දැන් බලන්න ප්‍රශ්නේ දිහා. ප්‍රශ්නේ තියෙන්නේ සිසුන් 5 දිනෙකට ජංගම දුරකථන පමණක් තිබුණලු. හා පමණක්නේ. එතකොට අපිට ඒක ෂුවර්. ඒ කියන්නේ යාලට ෂුවර් එකටම අනිත් ඒවා නැහැ. එහෙනම් අනිත් එක රවුමකටවත් අයිති නැහැ. එහෙනම් මෙතනට ඇතුළට එන්නේ. හරිද? අපිට දුන්නා නම් දත්තයක් මෙහෙම පරිගණක භාවිතා කරන අය ඉන්නවා 40 දැන් මට හරියටම කියන්න පුළුවන් මේකේ 41ක් ඉන්නවා. ඒක ඔය 41 කියලා හිතන්න ඕනේ නැහැ. මොකද මෙතන 4යිනේ. මෙතන 45 නම් 45න් 4ක් අඩු කරාන් පස්සේ ඉතින් ඔක්කොම මිෂෝයි ජංගම දුරකථන තියෙනවා 41ක්. මට ඔහම සරලව කියන්න පුළුවන්. ඒතකොට ගානේ දත්තයක් දෙනවා මෙහෙම. ජංගම දුරකථන භාවිතා කරන අය එහෙම නැත්නම් ජංගම දුරකථන තියෙන අය ඉන්නවා 41ක් කියලා. මම මේ 41 දැන් කොහෙද ලියන්නේ? අනිවාර්යයෙන්ම ලියන්නේ මේ පිට ධාරේ කොහේ හරි ලියනවා. තේරුණා නේද? right. හරි. ඒ අහන ප්‍රශ්නේ මම කියවනේ මෙන්න මේ 30යි 20යි ඡේදනය වෙනවා කියන්නේ එකක් මතින් එකක් යනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? හරි. ඒක අපි දැනගන්න තාම හරියටම කියන්න බෑ. දත්ත දීලා නැහැනේ. ඒ වගේ කන්ෆියුසන්. ඒ කියන්නේ අපිට හිතා ගන්න බැරි ඒවත් ගණන් වලදී දෙනවා. එතකොට අපිට තේරෙන විදිහට අඳින්න. හැබැයි අඳින එක හරියද වැරදිද කියලා දැන් මේක පළවෙනි ප්‍රශ්නේ. මම දෙවෙනි ප්‍රශ්නේ දුන්නා දීලා තුන්වෙනි ප්‍රශ්නේ කතා කරනකොට ඔයාලටම තේරෙයි අනිවාර්යෙන් මේ දෙක ඡේදනය වෙන්න ඕනේ කියලා. හරි. ඒක අපි එහෙම වෙනවද නැද්ද කියලා තාම දන්නේ නැහැ. අපි බලමු. මම මේක ඇඳගත්ත විතරයිනේ. දැන් අපිට පළවෙනි ප්‍රශ්නේ යටතේ දීලා තිබුණේ මොකද්ද? මෙම තොරතුරු දැක්වීමට වෙන් රූප සරණක් ඇඳ එක් එක් ප්‍රදේශයට අදාළ අවයව මේ ඇතුළ ලියා දක්වන්න. දැන් තමයි මම පළවෙනි ප්‍රශ්නේ පටන් ගන්නෙ. හරි. දැන් මට ප්‍රශ්නේ වැඩක් නැහැ. මට ප්‍රශ්නේ තියෙන ඔක්කොම ටික මම මෙතන ඇඳගත්තනේ. ඒක නිසා මම ආයෙ ප්‍රශ්නේ බලන්නේ නැහැ. මට වැඩක් නැහැ. හරිද? දැන් මට මෙන්න මෙතන දැනගන්න ඕනේ, මෙතන දැනගන්න ඕනේ, මෙතන දැනගන්න ඕනේ. අනිත් හැමතැනම මම දන්නවනේ. හරිනේ මම දැන් මේ විදිහට අඳගත්ත නිසා මම දැන් ඔයාලට මේ විදිහට උත්තරේ ගන්න හැටි පැහැදිලි කරලා කියන්නම්. දැන් මම මේ 20යි කියන රවුම මේ විදිහට අඳුරු කරනවා. අඳුරු කරන්න කියලා නෑ මම ඔයාලට පැහැදිලි වෙන්න නිසා මේ විදිහට අඳුරු කරනවා. මේ රවුමේ රතු පාටින් පෙන්නපු රවුම ඇතුලේ තියෙන්නේ කවුද? මොනවාද? යතුරුපැදිනේ. යතුරුපැදි කීයක් තියෙනවද ඇතුලේ? ඇතුලේ 20ක් ඉන්නවා. ඉන්නවා කියලා මම කියනවා. යතුරුපැදි 20ක් තියෙනවා. මේ ඇතුලේ 20යි මෙතන තියෙනවා දන්නේ නැහැ මම මේක x කියලා ගන්නවා. දන්නේ නැහැනේ මෙතන ගන්න. මෙතන තියෙනවා 5ක්. මෙතන තියෙනවා 4ක්. ඔන්න මම කලින් ගන්න කියපු සමීකරණය ආයෙත් වැදගත් වෙනවා. දැන් මම හරියටම දන්නේ නැහැනේ මේක ඇතුලේ එකපාරට මොන සංඛ්‍යාවද ඉන්නේ කියලා. ඒක නිසා මම කරන්නේ මොකක්ද දන්නවද? මේ 45 සමාන කරනවා මේ එක එක අවයව වල එකතුවට. ඕක තමයි මම දැන් කරන්නේ. මම ඉස්සෙල්ලා කරපු විදිහම පළවෙනි ප්‍රශ්නේ පළවෙනි ගානම පටන් ගත්ත විදිහටම දැන් මම ලියනවා. 45 සමාන කරනවා ඔක්කොම එකතු කරන්න පිටේ ඉඳලා එන්න හරි ඇතුලේ ඉඳලා එන්න කොහොම හරි මම එනවා පිටේ ඉඳලා 4 ධන 5 5 ධන ඊළඟට මෙතන ඉන්නවා x කියලා කෙනෙක් x ඊළඟට මෙන්න මේ රවුම ඇතුලේ මම දන්නේ මෙතන කවුද ඉන්නේ මෙතන කවුද ඉන්නේ කියලා. හැබැයි මේ දෙන්නම එකතු කරාන් පස්සේ 20යි කියලා දන්නවා. ඒක නිසා මම ලියනවා මෙතන 20යි කියලා. හරිද? තේරුණාද? ඔන්න ඔය සමීකරණය මම ලියනවා. කලින් ගානේ වගේම වෙනසක් නැහැ මේ ඔක මතක තියාගන්න කටපාඩම් කරන්න කියලා මම කියන්නේ කටපාඩම් කරගත්ත ප්‍රශ්නයක් නෑ ওই විදිහට තමයි ඔය ඇතුලේ එකයි පිටේ එකයි දන්නේ නැති වෙලාවට සමීකරණයක් ලියන්නේ ওই විදිහටම තමයි. ඔක මාර වැදගත් වෙනවා මේ අගයන් හොයද්දී. හරිනේ 4යි 5යි එකතු කරාම කීයද? 4යි 5යි එකතු කරාම 9යි. 9යි 20යි එකතු කරාම 29යි. 29 ධන x. 45 කියන්නේ මොකද්ද? 45 කියන්නේ මේ ඔක්කොගෙම ඇතුලේ තියෙන අය එකතුව 45යි. ඒක නිසානේ 45 සමානයි කියලා කිව්වේ. 45 සමානයි අනිත් අවයවවල එකතුව. හරිද? අවයව 4 ධන 5 ධන x ධන 20 කියලානේ මම ලිව්වේ. දැන් මෙයා අහන ප්‍රශ්නේ තමයි වගේ යාළුවා. ඔයාලගේ යාළුවෝ ඇයි මෙතන 30 කෙනෙක් කියලා මේ සමීකරණයට ලිව්වේ නැති කියලා. 30 ලියන්න ඕනේ නැහැ. ඇයි දන්නවද? දැන් අවයවනේ. එතකොට මේ 30 කියන එක්කෙනා මම මෙතනට ඇතුළත් කරොත් ඇතුළත් කරන්න ඕනේ නැත්තේ ඇයි දන්නවද? 30 කියන එක්කෙනා කෑලි දෙකක එකතුවක්. මේ මෙන්න මෙතන මේ පොඩි කෑල්ලයි x කියන එක්කෙනයි දෙකම එකතු කරාම කීයද 30ක් වෙන්න ඕන හරිද මේ 20 කියන එකේ තේරුම මොකද්ද මෙන්න මෙතන කෑල්ලයි මෙන්න මේ ඇතුලේ කෑල්ලයි දෙකම එකතු කරාම 20ක් වෙන්න ඕන හරිද මම මේ සමීකරණය ලියනකොට ධාරවල තියෙන ඒවා එකක්වත් ලියන්නේ නැහැ හොඳට මතක තියාගන්න මේ ධාරවල තියෙනව නේද 20 ලියන්නේ නැහැ 30 ලියන්නේ නැහැ ධාරවල තියෙනව ලියන්නේ නැහැ හැබැයි මම මෙතන 20 ලියලා තියෙනවනේ මේ ඒ 20න් කියන්නේ මෙන්න මෙතන තියෙනවනේ මොකක් හරි සංඛ්‍යාවක් මෙතනත් තියෙනවනේ මොකක් හරි සංඛ්‍යාවක් ඔය දෙකම එකතු කරාම 20යි. එහෙම ලියන්න පුළුවන්. හොඳට මතක තියාගන්න මෙන්න මේ සමීකරණය ලියනකොට සර්වත්‍ර කුලකය ලියනකොට සම්බන්ධ කරලා සමීකරණය මේ ධාරවල තියෙන එකක්වත් ලියන්නේ නැහැ. එකක්වත් ලියන්නේ නැහැ. එකක්වත් ලියන්නේ නැහැ. හිතට මතක තියාගන්න. හැබැයි සමහරලාට ඒ ධාරවල තියෙන සංඛ්‍යා භාවිතා කරන්න වෙනවා. ඒක මේ ධාරවල තියෙන නිසා නෙවෙයි ධාරවල තියෙන එකේ අදහස් ගන්න ඕනේ. මේ ධාරයෙන් 20යි කියලා නිරූපණය කරන්නේ මෙතන තියෙන සංඛ්‍යාවත් දෙකේම එකතුව. හරිද? අපිට මෙහෙම තිබ්බනම් හිතන්න 45 සමානයි 4 ධන 5 ධන x ධන මෙතන හිතමු අපි y කියලා. ධන y ධන මෙතන තිබුණොත් z කියලා. x ධන y ධන z ධන 5 ධන 4 සමානයි 45. ඒකට එකඟද? එකයි මම හිතනවා එකඟයි කියලා. මේ ඔයාලා අහන ප්‍රශ්න ගොඩක් වැදගත්. x මම හිතනවා මෙතන y මෙතන තිබුණා z කියලා. දැන් මම ලියනවා මේ සම්බන්ධතාවයම මේ විදිහට. කියන්නේ නෑ මම කියනවා 45 සමානයි 4 ධන 5 ධන x ධන y ධන z. ඕක තමයි සම්බන්ධතාවය. මම දැන් ධාරවල තියෙන එකක්වත් ලියන්නේ නෑ. මම කියන්නේ ධාරවල තියෙන එකක්වත් ලියන්නේ නැත. හොඳට මතක තියාගන්න. හැබැයි x ධන හැබැයි මේ බලන්න z එකයි y එකයි එකතු කරාම කීයයි වෙන්න ඕනේද 20ක් වෙන්න ඕන අපිට එක සමීකරණයෙන් ලියන්න පුළුවන් එක සමීකරණයෙන් විසඳන්න පුළුවන් එකක් විතරයි මෙතන තව මේ මේක හැටියට 20 ලියන්න නැතුව z ධන y කියලා ලිව්වොත් x දන්නෙත් නැහැ y දන්නෙත් නැහැ z දන්නෙත් නැහැ හොයන්නත් බෑ ලකුණුත් නැහැ සල්ලිත් නැහැ සනීපත් නැහැ වගේ හරිද ඒ වගේ අපිට මෙන්න මේ z y කියලා දාගෙන මෙතන මුකුත් කරන්න බෑ ඒක නිසා අපි එක සංකේතයක් විතරයි දාගන්නේ අනිත් සංකේත දෙක වෙනුවට ඒ දෙකම එකතු කරාට පස්සේ 20 වෙන නිසා මට මෙතන දාන්න පුළුවන් 20යි කියලා. හරිද? ඔතනදී මම මේ විදිහට කියනවා. කෙනෙකුට මේ පැත්තට රවුම නැතුව මෙහෙම ගන්නත් පුළුවන්. 45 සමානයි 4 ධන 5 ධන z ධන මෙන්න මේ දෙන්න වෙනුවට දැන් මම දානවා 30යි කියලා. මම හිතනවා තේරෙනවා කියලා මේ සරල දෙයක් කියන්නේ. 45 සමානයි අවයවල එකතුව 4 ධන 5 ධන z ධන මේ දෙන්නනේ මේ දෙන්නගේ මේකතු 30යිනේ ධන z ධන 30යි මේ දෙන්න ලියන්නේ නැහැ මේ දෙන්න නොලිය 30යි කියලා ලියනවා ඔය සමීකරණ දෙකෙන් එකම උත්තරේ එන්නේ ඒ කියන්නේ මේකෙන් මෙයාගේ වෙනවා මේ මම දැන් ලියපුවකින් මේ x ගේ වෙනවා හරිද ඔය කොහොම හරි එක්ක මෙන්න මේ පැත්තේ අගයක් හොයනවා එක්ක මේ පැත්තේ අගයක් හොයනවා ඔය විදිහට අගයන් දෙක හොයාගන්න පුළුවන් හරි දැන් මම මට අනවශ්‍ය ඒවා මම රූපසටහනෙන් මකාලා ඉවත් කරගන්නම්. ආ. අනවශ්‍ය ඒවා කියනකොට අවශ්‍ය මේක මම. හරි. මෙතන තිබුණේ x කියලානේ. x කියගේ 16යි කියලා. දැන් ලේසි. දැන් බලන්න. මෙතන තියෙන ඉලක්කමත් 16ත් එකතු කරාම 30ක් වෙන්න ඕන. එහෙනම් මෙතන කීයද? 14යි. 14යි 16යි එකතු කරාම 30ක් වෙනවා. මේ ඔයාලට එකතු කරගන්න අඩු කරන්න බැරි නම් මේ කියලා හිතාගෙන ඉන්න. පස්සේ මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ චෙක් කරලා බලන්න. මේ මම එකපාරට ඉතින් එකතු කරගන්න 16ට 14ක් එකතු කරාම පස්සේ 30යි. හරිනේ. කොහොමද මෙතන 14 ගත්තේ කියලා අහුවොත් 30න් 16ක් අඩු කරන්න. එතකොට එනවා 14යි කියලා. ඊළඟට මෙතනට එන සංඛ්‍යාව කොහොමද වෙන්නේ? මේ ඔක්කොගෙම එකතු 20යි. 20න් 14ක් අඩු කරන්න. 20න් 14ක් අඩු කරාම පස්සේ එනවා 6යි කියලා. එන මෙතනට එනවා 6යි. දැන් මේ සම්පූර්ණ වෙන් රූප සටහන මම දැන් සම්පූර්ණ කරන් ඉන්නේ. රයිට්. දැන් අපි යමු ප්‍රශ්න අංක දෙකෙන් අහන්නේ මොකද්ද කියලා බලන්න. ප්‍රශ්න අංක දෙකෙන් අහන මෙන්න මේ වගේ එකක්. යතුරු පැදි නොතිබුණු නමුත් පරිගණක තිබූ සිසුන් ගණන කීයද? දැන් මට රූප සටහන දිහා බලලා කියන්නේ සමහර ඒවා නැකුණා. ප්‍රශ්න ආපු ගමන් යතුරු පැදි ප්‍රශ්න කියව ගන්න. යතුරුපැදි නොතිබුණු නමුත් පරිගණක තිබූ සිසුන් ගණන කීයද? කොහෙද යතුරුපැදි? මෙන්න යතුරුපැදි. යතුරු පැදි නොතිබුණු නමුත් ඒ කියන්නේ මෙන්න මේ රවුමෙන් පිට මෙන්න මේ රවුමෙන් පිට පරිගණක තිබු සිසුන් ගණන පරිගණක කියන්නේ මේකනේ එහෙනම් කීයද උත්තරේ 16යි නේද හොඳට බලන්න ප්‍රශ්න දිහා යතුරු පැදි නොතිබුණු නමුත් මෙන්න යතුරු පැදි මේක ඇතුළේ ඉන්න හැමෝටම මොනවා තියෙනවද දැන් අපි දන්නවා ඇතුළේ ඉන්න හැමෝටම යතුරු පැදියක් තියෙනවා හැබැයි දැන් ගාන කියන්නේ යතුරු පැදි නැහැ කියලා එහෙනම් මේ රවුමෙන් පිට පරිගණක තියෙන රවුම මේක හැබැයි මේ රවුමෙන් පිට වෙන්න ඕනේ මෙන්න මේ රවුමෙන් පිට හැබැයි පරිගණක තියෙනවා ඒ කියන්නේ 16 දෙනවා මෙන්න මේ 16 තමයි උත්තරේ පරිගණක තියෙනවනේ එහෙනම් මේ රවුම ඇතුළට තමයි එන්න ඕනේ හැබැයි යතුරු පැදි තියෙන්න බෑ. එහෙනම් මේ රවුමෙන් පිට යතුරු පැදි තියෙන කියන්නේ මෙන්න මේ කොටස තමයි අඳුර කරන්න කිව්වොත් අඳුර කරන්න ඕන. ඒකට අදාළ උත්තරේ නම් 16යි. හරි. මම හිතන එක තේරුම් ගන්න පුළුවන් ඇති කියලා. ඊළඟට අපි බලමු තවත් ප්‍රශ්නයක්. දැන් අපි අද සාකච්ඡා කරන තුන්වෙනි ප්‍රශ්නේ අද මේකත් මම ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මම විනාඩි 2ක කාලයක් දෙනවා මේ ගානත් කියව ගන්න. අනුමාන ප්‍රශ්නේ මොකක්ද කියලා අහනවා. අනුමාන ප්‍රශ්න මොකක්ද කියලා මම කියන්නේ නැහැ මොකද මම කිව්වොත් අනුමාන ප්‍රශ්නේ මොකක්ද කියලා ඔයාලා අනිත් ඒවා මතක කරගන්න. ඒ නිසා අද මම සාකච්ඡා කරන හැමෝමයි මම අවසන්ට දෙනවා ගානක්. ඒ ගණන් 4ක් හරි 5ක් හරි ඔක්කොමත් එක්ක ඔය ගණන් ටිකම අනිවාර්යයෙන්ම හදන්න. ඔක්කොම අනුමාන වගේ තමයි. ඒ නිසා මේ අනුමාන එකක් කියලා දෙන්නේ නැහැ. මොකද මම නෙවෙයි පේපර් එක හදන්නේ. මම පේපර් එක හදනවා නම් මම ක්ලාස් මට කරන්න බෑ තහනම්. ඒක නිසා මේ මම කවදා හරි කාලයක සමහර විට ප්‍රශ්න පත්‍රයක් හදන්න පුළුවන් ලංකාවේ ඒ තැනට ගියොත් එතකොට ඔයාලත් ගොඩක් වයසට ගිහිල්ලා තියෙන සමහර ඔයාලගේ දරුවොත් ඉන්න පුළුවන් එතකොට හරි ගානේ අපි බලමු ගානේ මොකද්ද කියන්නේ කියලා සිසුන් 35 දෙනෙක් 35ක් සිටින පන්තියක කියනකොටම 35 ඒ කියන්නේ මොකක් කී දෙනෙක් ගැනද මේ සම්පූර්ණ ප්‍රශ්නේ ගොඩනගන්නේ 35 දෙනෙක් මත මෙන්න මෙතන 35 කියලා ලිව්වා. මෙතන මේ ඇදට ගියාට මේක කොටුවක් වදින්න ඕනේ ලස්සනට. මේ මම අතෙන් අඳින්න නිසා මේ කොටුව මේ විදිහට ඇදුනේ. සිසුන් 35 දෙනෙක් සිටින පන්තියක 15 දෙනෙක් පිරිමි සිසුන් වෙති. 25 දෙනෙකුට පාපන්දු ක්‍රීඩා කරති. පිරිමි සිසුන්ගෙන් පහෙන් එකක් භාග අන්න දැක්කද වැදගත් ප්‍රශ්නයක්. කුලකවලට භාගත් ඇවිල්ලා. භාග කියන්නේ මේ ලොකු භාග නෙවෙයි මේ හරි ලේසි භාගයක් වෙලා තියෙන්නේ මේක නිසා ඔන්න මම මේ ප්‍රශ්න දාන්න හේතුව තමයි කුලකවලට සමහර විට භාගත් සම්බන්ධ කරන්න පුළුවන් මේ වගේ පාපන්දු ක්‍රීඩා නොකරයි මෙම තොරතුරු වෙන් රූප සරණක දක්වන්න හරි මොකද රවුන්ඩ් දෙකයි කියන්නේ මේ මේකේ වචන දෙකයි අල්ලගන්නේ පිරිමි සිසුන් කියනවා පාපන්දු කියනවා හරිද එතකොට දෙකයිනේ ඒ කියන්නේ ගානේ දෙන දත්ත දෙකයි තියෙන්නේ එහෙනම් රවුන්ඩ් දෙකයි හරි එහෙනම් අපි රවුන්ඩ් දෙකක් අඳගන්නවා අපි දන්නවා ගොඩක් වෙලාවට රවුන්ඩ් දෙකක් හැදෙන්න ඕනේ කොහොමද? එකක් උඩින් එකක් යනවනේ. හරිද? මට ඉස්සෙල්ලා ගානේ කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. මේ ගානේ අපිට මේ දෙක වෙන් වෙන් වඳින්න තිබ්බනේ කියලා. හරි. වෙන් වෙන්ව ඇඳනම් මෙන්න මේ 14 කියලා ආව නේද මැද එකක්. 14 කියන එකෙක් එන්න බෑ. සවුන්ඩ් එක හොරෙයිද? හරි. මෙන්න මේ 14 කියන එකෙක් එන්න බෑනේ නංගි මල්ලී මේ රවුන්ඩ් දෙකම එකක් උඩින් එකක් යන්නේ නැත්තම්. මෙතන 14යි කියලා එකක් ආවා කියන්නේ අනිවාර්යෙන්ම මේ දෙක එකක් උඩින් එකක් ගිහිල්ලා. මගේ තර්කය හරි. මට ගානේ දත්ත දීලා තිබුණේ නැහැ මේ දෙන්න වෙන වෙනමද තියෙන්නේ කියලා. ඒ කියන්නේ ලොකු රවුම තියෙනවනේ. ලොකු රවුම ඇතුලේ පොඩි දෙන්න මෙහෙම දුරස් වෙලා තියෙනවද එකක් උඩින් එකක් ගිහිල්ලා තියෙනවද කියලා අපිට ගානේ දීලා තිබුණේ නැහැ දත්ත විදියට. හැබැයි මම ඇඳගත්තේ එකක් උඩින් එකක් ගිහිල්ලා තියෙනවා කියලා. ඇයි මම ඇඳගත්තේ? ගොඩක් ගණන් අපි ගණන් හදලා අත්දැකීමෙන් කියනවා ගොඩක් වෙලාවට මෙහෙම එකක් උඩ එකක් තමයි මේ රූපෙ දිත්තේ යන්නේ. හරිද ඒක නිසා තමයි මම මේ විදිහට ඇඳගත්තේ. එතකොට අපි හිතමු කරුමෙට ඒ ගානන් දෙක ලොකු රවුම ඇතුලේ පොඩි රවුම් දෙක මෙහෙම එන්නේ කියලා. එහෙනම් මේ 14 වගේ ඉලක්කමක් එන්න පුළුවන්ද අපිට? 14 වගේ ඉලක්කමක් එන්න බෑ. 14 වගේ ඉලක්කමක් එනවනම් අපි අඳපේක හරි. ආවනේ. එහෙනම් අපේ ප්‍රශ්නේ හරි. ෂුවර්. හැබැයි අපිට ආවේ නැත්තම් එහෙම එකක් අනිවාර්යයෙන්ම රවුම් දෙක දුරස් වෙලා තමයි තියෙන්නේ. ඒකත් මම මෙහෙලා යන්න highlight කරලා කියනවා. හරි දැන් අපි ආයි ගානට ගානෙන් කියනවා 35 දිනක පන්ති ඉන්නවලු ඊළඟට මම රවුම් අඳිනකොට මේවා නම් කරගන්නත් අමතක කරන්නේ නැහැ නැත්තම් මටම අමතක වෙනවා මොකද්ද මේ රවුම කියලා පිරිමි ඊළඟට පාපන්දු ප්‍රශ්නෙන් අහනවා මෙන්න මේ විදිහට දත්ත ටිකක් දීලා තියෙනවා. අපි මේ දත්ත ටිකට අදාළව රූපය සම්පූර්ණ කරගමු. මෙන්න රූපය සම්පූර්ණ කරමු. ගාණෙන් දීලා තියෙනවා පන්තියක 15 දිනක් පිරිමි සිසුන් වෙනවලු. ඔන්න පිරිමි සිසුන් 15ම රවුම ඇඳගත්තා. ඊළඟට 25 දිනක් පාපන්දු සෙල්ලම් කරනවලු. පාපන්දු සෙල්ලම් කරනවලු මෙන්න මේ විදිහට. හරිද? එතකොට දැන් මෙතනදිත් ඔන්න අර ප්‍රශ්නේ එනවා. මේ රවුම ඇතුලේ මේක තියෙනවද මේ රවුම මේ විදිහට මම දැන් ඇඳලා තියෙන විදිහට තියෙනවද එහෙම නැත්නම් මේ දෙන්න දුරස් වෙලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. මම දන්නවද? මම දන්නේ කොහොමද? මම දන්නේ නැහැ. මේ ප්‍රශ්නේ හදපු සර් දන්නේත් නැහැ. තාම දන්නේ. තාම දන්නේ. හැබැයි ඉස්සරහට යනකොට මට දැනගන්න හම්බ වෙයි. හරිද? බලමු මේක හම්බ වෙයිද නැද්ද කියලා. හොඳට මතක තියාගන්න. අපි එකත් හොයන ගමන් තමයි යන්නේ. මම මේ විදිහට ඇඳගත්තා. ඇයි මම මේ විදිහට ඇඳගත්තේ? අපි හදන ගොඩක් ගණන්වල අපිට දත්තයක් දීලා නැත්නම් මේ ලොකු රවුම ඇතුලේ පොඩි රවුමක් උපකුලකයක් විදියට දානවද නැත්ද කියන එක අපි අඳගන්නේ මෙන්න මේ විදියට. ඒකත් ඔයාලා මේ ගණන්වලදී ඉගෙන ගන්න ඕන. අපි usually කියන්නේ normally කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ විදියට තමයි අඳගන්නේ. හරිද? ඊළඟට කියනවා පිරිමි සිසුන්ගෙන් පහෙන් එකක් පාපන්දු ක්‍රීඩා නොකරයි. පිරිමි සිසුන් කී දෙනෙක් ඉන්නවද? 15ක්. 15න් පහෙන් එකක්. මේක උත්තරේ කීයද? මේකට 1යි මේකට 3යි එහෙනම් 3යි පිරිමි සිසුන්ගෙන් පහෙන් එකක් පාපන්දු ක්‍රීඩා නොකරයි. ඒ කියන්නේ පාපන්දු ක්‍රීඩා කරන අය මේ රවුම නම් පිරිමි 3 දෙනෙක් පාපන්දු ක්‍රීඩා කරන්නේ නැත්නම් මෙතන තමයි එන්නේ. එතකොට මෙතන 3 දෙනයි නම් ඔක්කොම 15ක් වෙන්න මෙතන 12ක් එන්න ඕන. මම හිතනවා ඒකේ තේරුම් ගන්න පුළුවන් කියලා. 3ට 12ක් එකතු කරාම 15ක් එනවා. ඊළඟට මේ ඔක්කොගෙම එකතු 25ක් එන්න එපා මෙතනයි මෙතනයි. එතකොට 25න් 12ක් අඩු කරාම කීයද? හරි. 12ට 13ක් එකතු කරන්න හිතෙන් එතකොට එනවා 25යි කියලා. දැන් මෙන්න මේක තමයි වෙන් රූප සටහන වෙන්නේ. හැබැයි මෙන්න මෙතන එක්කලා තාම අපි සම්පූර්ණ කරේ නැහැ. එතන එන අගය කොහොමද අපි කියන්නේ? අර සම්බන්ධතාවය. මොකද්ද? 35න් අඩු කරන්න ඕන 3ක්. මම කියන්නේ දැන් වල දාර වල තියෙන ඉලක්කම් ගන්නේ නැහැ. ඒකට ඔන්න හොඳම උදාහරණයක් මේ ගාන. 35 සමාන වෙනවා මම මෙතන ගන්නම් x කියලා. දන්නේ නැති එකනේ. x ධන 13 ධන 12 ධන 15. 13 ධන 12 ධන 15 13 ධන 3 දැන් මේ 25 ගත්තද වැඩක් නැහැ 15 වැඩක් නැහැ. ඇයි ඒ? ඇතුලේ ඔක්කොම ටික මම දන්නවා. ඇතුලේ දන්නේ නැත්තම් තමයි දැන් මේ 25 15 වගේ වගෝණ වෙන්නේ. හරිද? හරි. දැන් මේ දෙක එකතු කරාන් පස්සේ කීයද? 25යි 25යි 3යි 28යි. එතකොට x ධන 28යි. 35 එතකොට 35න් 28ක් අඩු කරාට පස්සේ x වල ගේනවා කීයද? මේ 28 සමාන ලකුණෙන් අනිත් පැත්තට යනකොට ඍණ 28ක් වෙනවා. මම ඒවත් ලියන්න සමහර අයට තේරෙන්නේ නැහැ මේ මංගි මල්ලි මේ මම හිතින් අඩු කරන ඒවා හැම. හරිද? 35න් 28ක් අඩු කරනකොට මේ විදිහට ලියලා අඩු කරන්න පුළුවන්. එතකොට එනවා 7යි කියලා. එහෙනම් x කියන්නේ 7යි. එහෙනම් දැන් පළවෙනි ප්‍රශ්නෙට ලකුණු ලබා ගත්තා. දෙවෙනි ප්‍රශ්නේ අහනවා හරිම ලේසි. අපිට අටක් ගාලා උත්තර දෙමු ක්ලාස් එක අවසන් කරන්න ඕන නිසා. දෙවෙනි ප්‍රශ්නෙන් නෙවෙයි පළවෙනි ප්‍රශ්නෙන් අහනවා පාපන්දු ක්‍රීඩා කරන පිරිමි සිසුන් ගණන කීයද? පාපන්දු ක්‍රීඩා කරන පිරිමි සිසුන් ගණන කීයද? 12යි. 12යි. හරි නේද? මම හිතනවා තේරුම් ගන්න පුළුවන් කියලා. පාපන්දු ක්‍රීඩා කරන පිරිමි සිසුන් ගණන මෙන්න මෙතන තමයි නිරූපණය කරන්නේ 12යි. හරි. දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා පාපන්දු ක්‍රීඩා නොකරන ගැහැණු සිසුන් ගණන කීයද? පාපන්දු ක්‍රීඩා නොකරන ගැහැණු ගණන. පාපන්දු ක්‍රීඩා නොකරන ගැහැණු සිසුන් ගණන කියන එක තමයි. පාපන්දු ක්‍රීඩා නොකරන. පාපන්දු ක්‍රීඩා නොකරන කියලා කියන්නේ මෙන්න මේ රවුමෙන් පිට. මෙන්න මේ රවුමෙන් පිට හැබැයි ගැහැණු. එහෙනම් කීයද? 7යි නේද? මම ආයෙත් පැහැදිලි කරන්නම්. පාපන්දු ක්‍රීඩා නොකරන. ඒ කියන්නේ මෙන්න මේ රවුමෙන් පිට වෙන්නත් ඕන. පිරිමි කියන රවුමෙන් පිට වෙන්නත් ඕන. මොකද මේ කරන්නේ පිරිමිනේ. එහෙනම් මේ පිරිමි කියන රවුමෙනුත් පිට පාපන්දු කියන රවුමෙනුත් පිට. ඔය දෙකේම තේරුම මොකද්ද? රවුම් දෙකෙම පිටනේ. රවුම් දෙකෙම පිට කොහෙද ඉන්නේ? කීයද නේද? 7යි. එහෙනම් 7යි. තුන්වෙනි ප්‍රශ්නේ අහනවා පන්තියේ සිසුන්ගෙන් අහඹු ලෙස එක් සිසුවෙක් තෝරාගත් විට ඇය පාපන්දු ක්‍රීඩා කරන සිසුවියක් වීමේ සම්භාවිතාවය සොයන්න. හරි. මේකට උත්තරේ මට ඔයාලා හැමෝගෙම ඕන. ඔයාලට තේරෙන විදිහට. එතකොට එකම උත්තරේ නම් ප්‍රශ්නයක් නැහැනේ. පන්තියේ සිටින සිසුන්ගෙන් අහඹු ලෙස එක් සිසුවියක් තෝරාගත් විට ඇය පාපන්දු ක්‍රීඩා කරන සිසුවියක් වීමේ සම්භාවිතාවය සොයන. සම්භාවිතාවය කියලා කියන්නේ මොකද්ද? විය හැකියාව. සම්භාවිතාවය කියලා කියන්නේ විය හැකියාව. එතකොට මේ සම්භාවිතාව ලියන්නේ භාගයක් විදිහට ලියනකොට මේ බෙදීම මම ඊට නැති නිසා ලිව්වේ මේක මෙහෙම ලියන්න 13 බෙදීම 35 හරි නේද ඔය විදිහට ලියන්න. එතකොට මේ මේකෙදි Dahatuna bedima tis paha. සම්භාවිතාවයක් භාගයක් විදිහට තමයි ප්‍රකාශ කරන්නේ. මේ ඉරෙන් යට ලියන්නේ මොකද්ද? විය හැකි සියලුම අවයව ගණන. තිබිය හැකි හෝ ඒ අහන ප්‍රශ්නෙට දෙන්න පුළුවන් සියලුම අවයව ගණන. එතකොට අහඹු ලෙස එක්කෙනෙක් තෝරගන්නවා නම් පන්තියේ ඉන්න ළමයි ගණන කීයද? ළමයි 35 නේ මේ මෙතන ඉන්නේ 35. එහෙනම් මේ ළමයි 35න් මේ කියන්නේ මොකද්ද? පාපන්දු ක්‍රීඩා කරන ගැහැණු ළමයි. පාපන්දු ක්‍රීඩා කරන අය තමයි මේ රවුමේ ඉන්නේ. මේ රවුමෙන් ගැහැණු අය ඉන්නවා මෙච්චර. මොකද මේ 12 කියන්නේ කවුද? පිරිමිනේ. එහෙනම් 13 කවුද? පාපන්දු සෙල්ලම් කරන ගැහැණු අය. එහෙනම් මෙතනට එනවා 13ක්. ඒ කියන්නේ මේ සම්භාවිතාවේ තේරුම මොකද්ද? 35 දෙනෙක් තෝරගත්තොත් අහඹු ලෙස 13 දෙනෙක් අනිවාර්යයෙන්ම ෆුට්බෝල් සෙල්ලම් කරනවා. ඕක තමයි මේ සම්භාවිතාවේ භාගයක් විදිහට ලියන එකේ තේරුම වෙන්නේ. හරි. තේරුණා අයියා. හරි. දැන් අපි සාකච්ඡා කරා මේ ප්‍රශ්නය. අද අපි ගොඩක් දේවල් කතා කරා. ඒ කියන්නේ කුලක කියන්නේ මොනවද කියලා දන්නේ නැති කෙනෙකුට පවා දැන් ඔන්න කුලක ගන්න හදන්න තරම් මොරල් එකක් එන්නේ. මොකද බලන්න මේ ස්ක්‍රීන් එක දිහා බලන්න. ඔයාලා මේක දිහා බලන්න. කුලක වලට ලකුණු 10ක්. හැබැයි ලියන්න තියෙන්නේ චුට්ටයි. පොඩ්ඩයි ලියන්න තියෙන්නේ ලකුණු 10ම හම්බ වෙනවා. හැබැයි මොලෙන් චුට්ටක් සෙල්ලමක් දාන්න තියෙනවා. ඒක හරියට තේරුම් ගත්තා නම් ගණන් පහක් හදන්න 6 වෙනි ගාන අනිවාර්යයෙන්ම ඔයාලට ලකුණු 10ක් හම්බ වෙනවා. හිතන්න ඔයාලට කුලක මුකුත් බෑ. තාම තේරුණේ නැහැ කියලා මගේ YouTube channel එකට යන්න KV erosion කියලා type කරලා YouTube channel එකට ගිහිල්ලා බලන්න කුලක ආශ්‍රිතව මම ගොඩක් මුල ඉඳලා හිමීට කියලා දීලා තියෙනවා සමහර පාඩම් වල, සමහර වීඩියෝ වල, සමහර වීඩියෝ වල ප්‍රශ්න කතා කරලා තියෙනවා. මම හිතන්නේ කුලක පාඩම් විතරක්ම ඇති 8ක් විතර. හරිද? ඒ 8 වගේ බලන්න. එහෙනම් ක්ලාස් එක අදට අවසන් කරනවා. ඔයාලට මම අද තව ගානක් බෝනස් දෙනවා. හොඳට මතක තියාගන්න. ඔයාලා මේ තිරේ දකින්න ගාන ඔයාලට බෝනස් ටිප් එකක් එහෙම නැත්නම් බෝනස් දෙන්නේ. මේ ප්‍රශ්නෙත් කරන්න, මේ ඔක්කොම කරන්න. එතකොට කුලක ප්‍රශ්න අනිවාර්යයෙන්ම මගේ නංගිලා මල්ලා ඔක්කොම ටික තෝරගන්න එක්සෑම් එකේදී අනිවාර්යයෙන්ම ලකුණු 10ත් අපි ඔක්කොම ගන්න ඕන. අපි ගන්න ඕන. මම නෙවෙයි, ඔයා නෙවෙයි, අපි හැමෝම ගන්න ඕන ලකුණු 10ම. රයිට් එක මතක් කරනවා. එහෙනම් අදට ක්ලාස් එක ඉවර කරනවා. හැමෝටම good night. විශ්වාසයෙන් පරිස්සමින් ඉන්න. වැඩ ටික හොඳට කරන්න. ජය වේවා.